නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර සෝතාපට්ටි මාර්ගය තුල තමන්ගේ දෛනික ජීවිතය ගත කිරීම සඳහා විරදරී යුතුයි චේතනාව පහළ වී ඇත්තා වූ ඒ සඳහා ප්‍රමාණවත් කුසල් ඉස්මතු වී ඇත්තා වූ ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි එලෝතුරා අමාමෑණි අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින්ම අවබෝධ කරගෙන තමන් වහන්සේලා තුලින්ම අත්දැක්කා වූ ධර්මය නැවත නැවතත් තමන් වහන්සේලා විසින්ම ලෝකයාට දේශනා කරන ලැබුවා වූ ධර්මයේ කුමක්ද කියලා ඒ මාර්ගයේ සොයාගෙන යනා වූ ලෝකයේ විවිධ රටවල්වල විවිධ ස්ථානවල විවිධ ඉරියව්වල ඉන්නා වූ පින්නතුන් වෙනුවෙන් තමා තුලින් අත්දකින්නා වූ මොහොතයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ සඳහා දිබ්බ සෝත සහිත දෙවිවරුන් ලක්ෂ ගණනක් මේ අවස්ථාවේදී තමා තුලින් තමා අත්දකින්නා වූ ආකාරය පරීක්ෂා කරන අතර ලෝකේ පුරාවට ඉන්නා වූ රටවල් 120කට නොඅඩු සංඛ්‍යාවක ඉන්නා වූ පින්නතුන් මේ මොහොතේම කියනවා කියලා කියන්නේ මේ බණ කියන මේ මොහොතේ උරලෝසු වෙලාව කියන එක නෙමෙයි, මේ මොහොතට අදාළව මෙන්න මේ බණක් අහන්නා වූ මෙන්න මේ ආකාරයේ ධර්ම මාර්ගයක් තමා තුළින් පරීක්ෂා කරන්නා වූ මොහොතයි. ඒ හරහා ඒ පින්නතුන්ට YouTube ජාලය, Hangout ජාලය සහ Facebook නැත්තම් මුහුණු පොත් උපකාරී වෙලා තියෙනවා. ඔන්න ඔය මුහුණු පොත් හරහා YouTube එක හරහා Hangouts හරහා මෙන්න මේ ලෝකයේ තුල තමන් ඉන්නා වූ ස්ථානයේ ඉඳගෙන තමන් කරන්නා වූ කාර්යයේ ඉඳගෙන තමා ඉන්නා වූ කාර්යාලයේ ඉඳගෙන තමා ඉන්නා වූ නිවසේ ඉඳගෙන තමා ඉන්නා වූ වාහනේ තුල ඉඳගෙන මේ ධර්මය ක්‍රියාත්මක වෙනවද මා තුල කියලා නැවත නැවත පරීක්ෂා කරන මොහොතයි මේ උදා වෙලා තියෙන්නේ. නෝක තමයි පින්නදුනි මෙන්න මේ දැන් පරීක්ෂාව ඊට පස්සේ. දැන් භාවනාවේ පරීක්ෂාව. ඔන්න ඔය පරීක්ෂාවට තමයි මේ කායානුපස්සනාව කියන්නේ භාවනාව කියලා කියන්නේ. ඒ අනුව භාවනාව කියන ප්‍රශ්නයෙන් ආරම්භ වෙලා මෙන්න මේ විවිධාකාර ප්‍රශ්න රාශියක් අහගෙන ගිහිල්ලා අවසාන වශයෙන් මේ සෝමනස්ස දෝමනසේගෙන ප්‍රශ්න දෙක දක්වාම මෙන්න මේ ගියා වූ ප්‍රශ්න 20ක් මේ පින්දුන් තියෙනවා. ඒ 20 හැම ප්‍රශ්නයකම ප්‍රශ්න 5 ගාණි තියෙනවා. කායානුපස්සනාවේ විතරක් ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ අනුව ප්‍රශ්න 101ක් තියෙනවා. තමන් තමන්ගෙන් දිනපතා විමසන්න ඕන. අන්නේ යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධ්‍යයන විදිහට ධර්මයේ තමා තුළ ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා පරීක්ෂා කරලා බලන වෙලාව අන්න යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. තමන් මනසිකාරයක් වෙනවා වෙන බව දන්නවා. මොකද දැන ගැනීම සඳහා තමයි තමන් ඒකට සැලසුම් කළ යන්නේ මම යනවා මනසිකාරය කරන්න. එහෙනම් ඒ මනසිකාරය කෙරෙන්න යනවා කරන්න යන වෙලාව තුල මම දන්නවා දැන් මනසිකාරය වෙනවා කියලා. අන්න ඒකයි කියන්නේ එතන දැන් ඒකට අපි සැලැස්මකින් යනවා. හැබැයි සැලැස්ම තුල කළ යුතු කාර්ය සැලසුම් කරනවා, කාලය සැලසුම් කරන්නේ නැහැ. දල වශයෙන් කාලයක් තියෙනවා විනාඩි 5ක් 10ක් කියලා මොකක් හෝ කාලය. ආරම්භය හරියට දැනගන්න ඕන. ආරම්භය පැහැදිලිව දැනගන්න ඕන. මම දැන් පළවෙනි යෝනිසු මනසිකාරය කළ යුතුයි කියලා තමන්ට පහළවන්නා වූ චේතනාවෙන් තමයි මේක ආරම්භ වෙන්නේ. අන්න එහෙම ආරම්භ වෙලා ඊට පස්සේ ක්‍රමානුකූලව කෙරීගෙන යනකොට
කොලේ අතේ තියාගෙන පටන් ගන්නවා. කොලෙත් පැත්තකට වීසි වෙන්න පුළුවන්, තමන් වාඩි වෙලා හිටියා වෙන්න පුළුවන්, වාඩි වෙච්ච පැත්තෙන් ගිහලා තමන් ඇලවිලා වෙන්න පුළුවන්, පෙල්ලිලා වෙන්න පුළුවන්. දකුණු පැත්තට ඇලුණා කියයි, වම් පැත්තට ඇලුණා කියයි, ඉස්සරහට ඇලුණා කියයි, පිටිපස්සට ඇලුණා කියයි, මේ පින්නතුන් එක එක පින්නතා එක එක විදිහේ තොරතුරු කියනකොට මෙහෙම වෙනස් වුණා, මෙහෙම වෙනස් වුණා. ඒත් මම අත්හැරියේ නෑ, මම නැවත නැවත කරා කරා කරා. උන්නකොට හොඳ පැහැදිලි කමටහනක් පින්නතුන්ට ලැබුණ මේ පින්නතුන් ඊයේ දවස තුල YouTube එකේ තියෙන එක සජීව ගිල්ලා ඊයේ මේ නෝනලා හතර දෙනෙක් මේ ස්ථානට ආවිලා යුදයාසන අටහ මාර වෙනකොට තවත් මහත්තුරු දෙන්නෙක් එක්ක මේ ස්ථානේ ඉඳගෙන කමටහන් දුන්නා. ඒ හතර දෙනෙක්ම අන්නේ හතර දෙනාගෙන් එක නෝන කෙනෙක් මීට පෙර තමන්ගේ භාවනා අත්දැකීමක් ඉදිරිපත් කළා. අන්නේ කමටහනේදී ඒ කමටහනේදී තමන්ට ලැබුණා උපදෙස් අනුව තමන්ට තිබිලා තියෙන ඒ කලින් දිනේදී මේ මට යෝනිසෝ මනසිකාරය කරගෙන යන්න බෑ. හැබැයි එතෙන්දී මොනවා නක් කියන්නේ දෙවෙනි යෝනිසෝ මනසිකාරය දාලවයි. නමුත් ඊයේ කමටහනේ මේක පටන් ගැනීමේදී පළවෙනි යෝනිසෝ මනසිකාරය දාලවයි තියෙන්නේ. එතකොට කියනවා මට එදා කිව්වා උපදෙස් පිළිපැදලා නෑ, ඒ නිසා මම මේක හරියට ප්‍රශ්න ගහ දාගෙන නැහැ. මම ඒක නිසා එදා ස්වාමින් වහන්සේ කියපු ආකාරයටම ඒ ධර්ම දේශනාව මම ඇහුවා. විශාල වාර ගණක් කෙනවන කියන එක එක වෙලාවට එක එක උත්තර කීපයක් කියන මෙච්චර වාර ගණක් කාලා 10 11 දොළොස් පාරකටත් වඩා අහලා ස්වාමින් වහන්සේ දේශනා කරපු ආකාරයටම ප්‍රශ්න ටික මම නැවත අලුතෙන් කොලේක ලියාගත්තා. ලියාගෙන කොලේ බලාගෙන මම යෝනිසු මනසිකාරය කරන්න පටන් ගත්තා. ඒ බණ අහලා ගියාට පස්සේ මම මුලින්ම කරේ හරියටම මේ බණ නැවත නැවතත් අහලා අහලා ඒ කොලේ හරියටම ප්‍රශ්න ටික හදාගෙන ප්‍රශ්න ටික මම ලිවාගත්තා. හොඳට ලියාගෙන ඒක බලාගෙන මම කිව්වා. ඒක බලාගෙන කියනකොට මාව අසතියට යනවා. අසතියට යනකොට මම වේගෙන් වේගෙන් කිව්වා. වේගෙන් වේගෙන් කියනකොට අසතියට යන්නේ නැහැ. මම තේරෙනවා මම සතිමත් වෙනවා. අවේගෙන් වේගෙන් කියනකොට එයාට වෙනමුත් කරන්න බැරි බවක් තේරෙනවා. වේගෙන් වේගෙන් මේ ටිකම කියවෙන බවත් මට තේරෙනවා කියලා ඔන්න පින්නතුණු විස්තරයක් කරනවා. අන්නේක කමඩානක තිනවා ඒ එක නෝන කෙනෙක් දෙන්නා වූ කමඩාන ටිකක් දීර්ඝ කමඩානක්. හැබැයි ඒක පැය 3 මාරක් වගේ කාලයක් ගිය කමඩානක්. හැබැයි YouTube එකේ තිනවා මේ පින්නතුණ්ඩ ශ්‍රවණය කරන්න පුළුවන්. Facebook එකේ නම් නැති බවටයි මේ මොහොතේ ප්‍රකට වෙලා තියෙන්නේ. Facebook එකේ සමහරට යන්න පුළුවන්. කොමාරි පින්නතුනි ඊට අමතරව ඒක YouTube වල වෙනමත් වැටේවි. ඒ කොටස් හතර, පොද හතර දෙනා හතර ආකාරයේ හතර පොලක ඉන්න භාවනා යෝගින් හතර දෙනෙක් හිටියේ. ඒක සමාන මට්ටමේ නෙමෙයි. එක නෝන කෙනෙක් හිටියා අනාගාමී මාර්ගයේ ඉන්න කියන නෝන කෙනෙක්. ඒතකොට ඒ නෝනගේ කමටහන වෙනස් එකක්, ඔය කියන නෝනගේ කමටහන තව එකක්. තව නෝනගේ ඉන්න භාවනාව අලුත්ම පටන් අරගෙන මේ දවස්වල් දෙකක් පමණක් මේ ස්වාමින් වහන්සේගේ ධර්මය අහලා මේ ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරන ආරණ්‍යයට පැමිණි කෙනෙක්. තවනෝන කෙනෙක් හිටියා මේ නිවාසික වැඩසටහනක ඉන්නදගෙන අධිශීල මට්ටමේ ඉන්නෝන කෙනෙක්. ඒ නිසා හතර දෙනාගේ ආකාර හතරක් නිසා කමටහන් ඒක කැඩිලත් වෙනේනු ලැබේ මේ පින්නතුන්ට දවස් කීපයක් යනකොට. නමුත් දැන්ට පින්නතුනි මෙන්න මේ අද මේ ධර්මානුශාසනවල දාලව මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙන මනසිකාරයකුයි මේතියි. අන්න මෙන්න මේ නෝන ප්‍රකාශ කරන දිවසේ මම ඔය ආකාරයට පළවෙනි යෝනිසෝ මනසිකාරය ඉතාමත් සාර්ථකව ප්‍රමාණවත්තර කරා. කල්ලේවිල්ල මම විවේකයට ගියා. විවේකයේ අවසානයේදී මට ලැබුණ තොරතුරක් මම දැන් දෙවනි යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. දෙවනි යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ කියලා චේතනා පහළ වුණා. මම ඒ බව දැනගත්තා. ඒ සඳහා මම සූදානම් වෙලා අදාළ ඉරියව්වට ගියා. ඉරියව්ව දැනගත්තා. දැනගෙන දෙවනි යෝනිසෝ මනසිකාරය මම කරන්න පටන් ගත්තා. පටන් අරගෙන මම බුදුගුණ මෙනෙහි කරනවා. බුදුගුණ මෙනෙහි කළා. බුදු පියාණන් වහන්සේ විතරාග විත දේශනාවේදී කියලා බුදුගුණ මෙනෙහි කළා. මම ධර්මයේ ගුණ මෙනෙහි කරා. ධර්මයේ ගුණ මෙනෙහි කළා ඉවර වෙනකොට මම අසතියට යනවා. මම අසතියට යනවා කියන්නේ මට වෙන වෙන සිතුවිලි එනවා. වෙන වෙන සිතුවිලි එනවා. මට සංඝයාගේ ගුණ මෙනෙහි වෙන්නේ නැහැ. සංඝයාගේ ගුණ මෙනෙහි වෙන්නේ නැහැ. මට සිහිපත් වෙන වෙන සිතුවිලිත් එනවා. ඒ සිතුවිලි අතර තව සිතුවිල්ලක් එනවා. මම උපදේශ පිළිපැද්දේ නෑ නේද කියලා මට එදා උපදේශයක් දුන්න නේද ඒ කමඨාන සුද්ධ කරපු ඒ සමාධිය සමාධි මට්ටමල යෝගාවචර පින්නතු ස්වාමීන් වහන්සේත් කිව නේද මේක කරන්න ඕන කොලේ ලියාගෙන කොලේ බලාගෙන මේ කරන්න ඕන. හැබැයි දැන් මම මේ බුදුගුණ මෙනෙහි වෙනවා.
ධර්මයේ ගුණ මෙනෙහි වෙනවා, මාව යන වෙන වෙන සිතුවිලි වලට. හෝ ගාලා යන බව මම දන්නවා. හැබැයි ගියාට පස්සේ මට සිහිපත් වෙන මම දැන් මේ මගේ උපදේශ පිළිපැදල් නෑ නේද කියලා මම උපදේශ වලට යනවා, මම ආයි මුලට යනවා. ආයි මුලට ගිහිල්ලා මම ආයිත් බුදු ගුණ මෙනෙහි කරනවා. ආයිත් බුදු ගුණ මෙනෙහි කරනවා. එතකොට ධර්මයේ ගුණ මෙනෙහි කරනවා. ආයිත් මම යනවා අර විදියටම සිතුවිලි වලට. බාහිරයට යනවා, අසතියට යනවා. මම දැනගන්නවා අසතියට ගිය බව. ආයිපාරම් මගේ උපදෙස් පිළිවෙදල් නැති බව දැනගන්නවා. මම ආයි මුලට යනවා. ඔන්න බලන්න පින්නතුනි, අිතා පැහැදිලි අත්දැකීම හොඳ කමටහනක් තියෙනවා. හොඳ කමටහනක් තියෙනවා. හැබැයි මොකද්ද දැන් මෙතන තියෙන්නේ? මෙච්චර කුසලයක් තිබුණාට හැබැයි පින්නතුනි අකුසලයට වඩා බලගතුයි. මේක අවබෝධ කරගැනීමකට ගිහිල්ලා නැහැ. අවබෝධ කරගැනීමක් නැහැ. දැන් අන්න එතනින් දේශ ප්‍රකාශ කරන ඊළඟදී දැන් මම ආපහු බැලුවා වගේ 3-4 පාරක් බැලුවට පස්සේ මට තේරෙනවා මේ වැඩේ කරන්න බෑ, කෙරෙන්නේ නැහැ. මොකද එයා නැවත නැවත මම දඟලන්න කරන්න දෙන්නේ නැහැ. හැබැයි නෝන්ට ඒව අවබෝධුනේ කියන්නේ. ඒ නිසා මම බැලුවා 3-4 පාරකින් පස්සේ මම ඒක පැත්තකින් තියලා, මම සංඝයාගේ ගුණ මෙනෙහි කරන එක පැත්තකින් තියලා, මගේ සීලය මෙනෙහි කරන එක පැත්තකින් තියලා මම ගියා ඊළඟ යෝනිසමනසිකාරය ටික කරන්න. මොකකින්ද දැන් මෙයා වළක්වන්නේ? මේ වළක්වන්නේ තමන් යන්න හදන තැනයි තමන්ගේ සීලය. ඒ කියන්නේ පින්නතුනි බලන්න සරලව ධර්මතාවය කොහොමද මේ පින්නතුන් හොයාගෙන ඉන්නේ කියලා. කමඨහන වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේගෙන් ඕක ඔයාකට ප්‍රකට වුණේ නෑ පින්නතුන්. මොකද ප්‍රකට වුණා නම් ඒ නෝන ගිහිල්ලා ඊළඟ දවසේ ඒකයි හොයන්නේ. ඒ තරමට මේ අල්ලා ගැනීමක් තියෙන මේ ලෝකේ. ඒ තරමට වෙන්නේ ධර්මය අල්ලා ගැනීම පින්නතුනි. බලන්න එතකොට කොහොමද අපි අවබෝධ මට්ටම වලට යන්නේ? බෑ, ඒ නෝනගේ අභ්‍යන්තරේ පින්නතුනි අවබෝධ මට්ටමට ගිහිල්ලා තියෙනවා. බාහිරේ දන්නේ නැහැ. දැන් මෙතන ඇති වුණා වූ පුදුමාකාර පටිගයක් පින්නතුනි. ద్వේෂය. බලන්න මොනතරම් ඒ නෝන කියන ඊටවසේ නෝනාගේ කතාව කවටහන් ඉවරනාට පස්සේ ස්වාමී ප්‍රකාශ කළා. ස්වාමින් වහන්සේ ආනවනේ සාමාන්‍යයෙන් හමුගෙම මොනවද නෝන අවබෝධ වුනේ? අවබෝධ වුනේ නම් ස්වාමින් වහන්සේ මොකක්ද එකක් කියුණා, ඒක ප්‍රකට වෙන්නේ නැහැ මේ වෙලාවේ. ඒකෝ කොහොමද දැනගත්තේ? ආ, ඒක දැනගත්තෙත් වචනකින් තමයි. ඒක දැනගත්තෙත් වචනකින් තමයි. මොකද්ද වචනේ? ඒ වචන ටිකක් කියන්න. එහෙනම් මොකද්ද අවබෝධ වුනේ කියලායි ස්වාමින් වහන්සේ අහන්නේ. මොකද්ද අවබෝධුනේ? අවබෝධුනේ නම් ස්වාමීන් වහන්ස මේකනම් කරන්න ඒ තරම් ලේසි නැහැ කියලා අවබෝධ. අන්න පින්නතුනි අවබෝධ. බලන්න මොනතරම් පැහැදිලි අවබෝධයද කියලා. මේ බණ ඇහෙන්නා පින්නතුන් දැනට එක දිනයක එක අවස්ථාවකදී අඩුම වශයෙන් එකම භාවනා වාරයක් ඕක කළා තියෙනවනේ පින්නතුනි. මෙන්න මේ අවබෝධය ලැබිලා නැද්ද කියලා දැන් තමන් බලන්න, තමන්ගෙන් විමසලා. මේ සියලු දෙනා භාවනා කළා තියෙනවා පින්නතුනි. හැබැයි භාවනා කරපු අයට පමණයි මේ බණ අදාළ වන්නේ කියන එක මේ පින්නතුන් නැවත නැවත දැනගන්න ඕනේ. භාවනා කරනවා කියලා කියන්නේ පින්නතුනි ගිහිලා කල්පනා කර කර හිටපු එක නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. කල්පනා කර කර හිටපු එක නෙමෙයි, භාවනා කරනවා කියලා කියන්නේ මෙන්න මේක මේ ආකාරයට කළ යුතුයි කියලා තමන් ඒ වෙලාවේ වෙනදී අත්දැකීම තුලින් තමන්ට ලැබිලා තිබෙනා වූ මෙන්න මේ අවබෝධය තුළ ඒ නෝන කියනවා මේකනම් ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් පින්නොදුනි මොකද්ද දීලා තියෙන අවබෝධය? අන්න ඒක තේරුම් ගන්නත් බෑනේ එතකොට. මේකනම් ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද්ද නෝන ලේසියෙන් කරන්න බෑ කියලා කියන්නේ? සංසාරයෙන් ඈතර වෙන එක. සංසාරයෙන් ඈතර වෙන එකයි ලේසියෙන් කරන්න බෑ කියලා දැන් මොකද්ද දෙන්නේ පණිවිඩය පින්නොදුනි? මේක නවත්තන්න කියලාද කියන්නේ නැහැ. මේක කරන්න බෑයි කියලාද කියන්නේ? මේක මීට පෙර කවුරුත් කළා නැහැ කියලාද කියන්නේ? එනතම් මේක කරන්න මට කුසල් නැහැ කියලාද කියන්නේ? මේක කවුරු හරි මගේ කේ වැඩේ මේක නවත්තනවා කියලාද කියන්නේ? ඔන්න පිනදුනි, ඒ ටික තේරුම් ගන්න මොනතරම් ප්‍රඥාවක් තියෙනවද කියලා බලන්න. මේක ලේසියෙන් කරන්න බෑයි කියලා. ඔය පණිවිඩය ලැබිලා නැති කවුරු හරි පිනදුනි භාවනාවක් කරා කියලා කියනවනම් එතන පින්නදුනි මොකක් හරි අඩුවක් තියෙනවා. භාවනාවක් කරා නම් පින්නදුනි ලැබෙන්නේ ඔන්න ඔය පණිවිඩයයි. මොකද්ද මේ සංසාරයෙන් ඈතර වෙන්න මේ තිබෙන්නා වූ කෙලෙස්කන්ද සංසිඳවනොයි කියන එක. මේ කෙලෙස්කන්ද
අඩු කරගන්නවයි කියන එක, මේ කෙලෙස්කන්ද ප්‍රහාණය කරනවයි කියන එක. ඒක නොකර පින්නදුනි මොකද්ද වෙන්නේ කියන පණිවිඩයනේ මේ දෙන්නේ. කෙලෙස්කන්ද අඩු කරගත්තේ නැත්නම්, කෙලෙස්කන්ද ප්‍රහාණය කරගත්තේ නැත්නම් පින්නදුනි භාවනා කරනවයි කියලා වාඩි වෙලා හිටියට, නැත්නම් වෙනත් ආකාරයේ දෙයක් කරාට, යාඥා කරාට, ධාන හැදුවට, ධාන සුඛේ විඳට පින්නදුනි කෙලෙස්කන්ද අඩුුනේ නැත්නම් එකකින්වත් ප්‍රයෝජනයක් නැහැ කියන එක නේද මේ කියන්නේ. එහෙනම් මේ නෝන මෙච්චර පැහැදිලිව ගිහිල්ලා මේ ධර්මතාවය අවබෝධ කරගෙන ඊට පස්සේ ස්කයිප් ජාලය හරහා පින්නතුන් කීපයක් එකතු වුණා. එකතු වෙලා ඒ අය අහනවා නැවත නැවත ප්‍රශ්න අහනකොට මේ නෝන කියනවා, එතකොට මට චතුරාර්ය සත්‍යත් අවබෝධ වෙලා තියෙනවා කියලා දැන් නම් තේරෙනවා. ඒ වෙලාවේ නම් එහෙම එකක් තේරුන්නේ නැහැ. හැබැයි දැන් නෝන අහන නිසා මට තේරෙනවා ඒ වෙලාවේ මේ ඔක්කොම මම දැකලා තියෙනවා. මේ අනාත්මයක් නී ක්‍රියාත්මක උනේ. මට ඕන දේ කරන්න බැරි වුණානි. මම කරන්න උත්සාහ කරානි. උත්සාහය සාර්ථක වුණේ නෑනි. හැබැයි පින්නදුනි භාවනාව තුලදී ඒකට තමන්ට මුණියම් ආකාරය වූ අවදිවීමක් නොතිබුන නිසා සිදුනා වූ තත්ත්වය බලන්න. මොකද අවදිවීම නොතිබුණා කියන්නේ පින්නදුනි? අවදිවීම නොතිබුණා කියන්නේ ඒ කාර්යය අවබෝධ කරගත්තේ නෑ කියලාද කියන්නේ? නෑනි පින්නදුනි, අවබෝධ කරගත්තනි. මොකද්ද අවබෝධ කරගත්? පැහැදිලි ඊට පස්සේ නැවත නැවත ප්‍රශ්න අහනකොට පින්නදුනි අවසාන භාගයට යනකොට මෙන්න මේ නෝනගෙම කියවෙනවා. දැන් එකින් එක අහනවා. එක නෝන කෙනෙක් ස්කයිප් ජාලය හරහා ඉඳගෙන ඒ අධිසමාධි මට්ටමේ නෝන කෙනෙක්, අනාගාමි මා අනාගාමි වෙලා ඉන්න නෝන කෙනෙක් කියන නෝන, ඒ නෝන අහනවා ප්‍රශ්න නැවත නැවත අහනකොට දැන් මොකද්ද එතන තිබුණු දුක්ඛ සත්‍ය කියලා කියන බලන්න. දුක්ඛ සමුදය කොහොමද තිබුණේ කියලා කියන බලන්න. කොහොමද දුක හටගත්තේ එතන කියලා කියන බලන්න. අන්න එතකොට තේරෙනවා මම තෘෂ්ණාවෙන් මේක අල්ලගත්තා. මොකද්ද උපදේශ පිළිපදින්න ඕන කියන එක? උපදේශ පිළිපදින්න ඕන කියන එක මම තෘෂ්ණාවෙන් අල්ලගත්තා. අල්ලගත්තු නිසා ඒක මට කරන්න යන්න යන්න කරන්න යන්න යන්න මොකද්ද හටගත්තේ? දුක. මොකද්ද මං අල්ලගත්තේ? මම භාවනාවේ මුලට යන්න ඕන. මේ යෝනිසෝමනසිකාරය ගැන කියන්න පින්නදුනි, යෝනිසෝමනසිකාරයේ මුලට යන්න ඕන. මුලට ගිහිල්ලා ඒ යෝනිසෝමනසිකාරයේ මුල ඉඳගෙන මම බුදු ගුණ තමයි මෙනෙහි කරන්න පටන් ගන්න ඕන. බුදු ගුණ මෙනෙහි කරන්න ඕන. ඉතින් බුදු ගුණ මෙනෙහි කරන්න ඕනයි කියලා මට ඇහිලා තිබෙන්නා වූ බණේ තමයි පින්නදුනි මේ අල්ලගත්තේ. එහෙම තු අම්මා තාත්තා අල්ලගත්තා, ස්වාම පුරුෂයා අල්ලගත්තා, දුව පොහ පුතා අල්ලගත්තා, ගේ අල්ලගත්තා, කාර් එක අල්ලගත්තා, සල්ලි අල්ලගත්තා, කෑම වේලාට අල්ලගත්ත, බඩගින්න අල්ලගත්ත නෙමෙයි පින්නතුනි. භාවනා කරන්නේ පරයන්ක භාවනාවක ස්වාමීන් වහන්සේ ඒකත් ප්‍රකට නැහැ මොකද්ද කියලා. භාවනා මොකද්ද කියලා කොමාරි පින්නතුනි ඔන්න YouTube එකේ තියෙන මේක අහලා බලන්න. මේ හතරෙන් කොයිකද කියලා මේ මොහොතේ ප්‍රකට වෙන්නේ නැවතවරක්. අන්න එතකොට පින්නතුනි දැන් මෙයාට තේරෙනවා මොකද්ද මේ අල්ලගෙන තින්නේ. අන්න තෘෂ්ණාවෙන් අල්ලගත්තේ මොකද්ද? ධර්මයයි මේ අල්ලගත්තේ. ධර්මය අල්ලගත්තයි කියන්නේ මොකද්ද? මේ වචනනේ පින්නතුනි. මොකද්ද වචනේ? මේ මට උපදේශ පිළිපදින්න කියලා තියනවා නේද? දැන් උපදේශ පිළිපදින්න කියනවායි කියන එක පින්නදුනි මේ භාවනාව වෙලාවේදී මේ ස්වාමින් වහන්සේ කිව්ව එකද? භාවනා වෙලාවේදී උපදේශ පිළිපදින්න ඕනයි කියන එක ස්වාමින් වහන්සේ කිව්වද? එහෙම නැත්නම් ඒ උපදේශ දුන්නා වූ සමාධියත් සමාධි මට්ටම් වල යෝගාවචර පින්නතුන් කිව්වද? එහෙම නැත්නම් ඒ නෝනේ කමඨහන සුද්ධ කරන්න ආපු දවසේ කිව්ව එකක්ද? එහෙම නැත්නම් මේ මොහොතේ තමන් තුල හටගත්තා වූ මානසිකාරයක්ද? ඔන්න බලන්න පින්නතුනි අවබෝධ කරගන්න තියෙන්නේ ඉතාමත් සරල ධර්මතාවයක් නේද කියන එක. දැන් භාවනා කරපු මේ පින්නතුන්ගෙන් කාටද අවබෝධ නොවන්නේ කියලා තමන් බලන්න තමන්ගෙන් අහලා. මේක කොහොමද මම දැනගත්? කොයි වෙලාවේදීද දැනගත්? කවුද දැනගත්? අන්න පින්නතුනි සාන්දිටිකයි අකාලිකයි එහිපසිකයි. මේ මොහොතේ මෙතන මම දැනගත්තා. මොකද්ද? මම උපදේශ පිළිපදින්න ඕන. හැබැයි මම දැනගත්තේ නෑ ඒක මොකක් කියලාද පින්නතුනි. ඒක මොකක්ද කියලා මම ප්‍රඥාවෙන් දැනගත්තේ නැහැ. ඒක මොකක්ද කියලා ප්‍රඥාවෙන් දැනගත්තේ නැහැ.
ප්‍රඥාවෙන් දැනගත්තේ නැති නිසා මම ඒක දැනගත්තේ මොකක් කියලාද? උපදේශ පිළිපැදිය යුතුයි. උපදේශ පිළිපැදිය යුතුයි. උපදේශ පිළිපැදිය යුතුයි. කොහොමද ඒ බව මම දැනගත්තේ පින්නොතිනි? ඒ නෝන කියනවා කොහොමද දැනගත්තේ නෝන ඒ බව? දැනගත්තේ නම් වචනේ. මොකද්ද දැනගත්තු වචනය? උපදේශ පිළිපැදිය යුතුයි. උපදේශ පිළිපැදිය යුතුයි. එහෙනම් වචනයෙන් නම් නෝන එක දැනගත්තේ එතන උපදේශ පිළිපැදිය යුතුයි කියලා එහෙම ප්‍රකාශනයක් තියනවාද? එනතන් එහෙම ප්‍රකාශනයක් පිළිබඳව මේ අකුරු ටිකක එකතුවක්ද තියෙන්නේ? අකුරු ටිකක එකතුවක්ද තියෙන්නේ? අන්න එතකොට තමයි ඒ නෝනගේ ඇසැරෙන්නේ. එකෙන්තන තියෙන්නේ ස්වාමීන් වහන්සේ අකුරු ටිකක්. අකුරු ටිකක් නන් නෝන එක කලින් දැනගත්ත එකක්ද? ඊට පෙර තිබිච්ච එකක්ද? ඊට පස්සේ තිබිච්ච එකක්ද? එහෙම නැත්නම් ඒ අකුරු ටික ඒ නෝන ඒ වෙලාවේ දැක්කේ නැති වුණාට තමන්ගේ අසතිය නිසා තවම සතිය තීව්‍ර වෙලා නැති නිසා ඒ අකුරු ටිකේ නම් එකවර ආවද එතකොට? උපදේශ පිළිපැදිය යුතුයි කියන මෙන්න මේ අකුරු පින්නතුනි තියෙනවනේ 10කට 12කට වඩා මෙතන. ඒ අකුරු එකින් එක අකුරු 10ක් එක සැරේ දැනගන්න පුළුවන්ද පින්න? දැන් භාවනා කරපු කෙනාට තේරෙනවා දකුණ දකුණ එනම් ඒක කකුලෙන් ආවද, ඒක කණෙන් ආවද, ඒක බඩෙන් ආවද, ඒක ඉස්සරහ තියෙන තාප්පෙන් ආවද, නැත්නම් පැත්තේ තියෙන ගුණල් ගහෙන් ආවද, නැත්නම් යහපැත්තේ තිබු ගෙම්බංගෙන් ආවද, එහෙම නැත්නම් පිටිපස්සේ තිබුණු ගෙයින් ආවද කියලා කොහොමද පින්නතුනි දැන් කියන්නේ? මොකක් නිසා ආවද කියලා කොහොමද කියන්නේ? එකම දේ දැනගන්න පුළුවන් වෙන්නේ මොකද්ද එතකොට? ඒ එක මොහතර කොටු වෙච්ච එක්කෙනාට පින්නතුනි එක මොහොතකට දැනගත හැකි එක දෙයක් කියන එක පිළිබඳව මේ ලෝකේ කාටවත්ම සැකයක් තියෙන දෙයක් නෑනි. එකවරකට දැනගත හැකි එකක් නම් එකක් දැන ගැනීම තුලම දැනගන්න තියෙන එකම දේ මොකද්ද? මේ මොහොතේ තමන්ට දැනුණා වූ දේ. මොකද්ද දැනුනේ එතකොට? දැනුනේ උපදේශ පිළිපැදිය යුතුයි කියන එක. උපදේශ පිළිපැදිය යුතුයි කියන එක දැනිනවා. ඒක තමයි බාහිරේ මේ අනාර්ය මාර්ගයේ ඉන්න මේ පුතග්ජනයාට තිබෙන්නා වූ සංඥාව. අන්නේ සංඥාවෙන් දැන් භාවනා කරනකොට පින්නදුනි එතෙන්දිත් ඒක අල්ලගත්තාම දැන් ඔන්න අල්ලා ගැනීම. දැන් ඒ අල්ලා ගැනීමම එහෙම මේ නෝනට තේරුනේ නැතුණාට පින්නදුනි කුසල් නිසා භාවනා කරපු නිසා මේ භාවනාවේ සංසිඳීමට තමන් නොදෙනොත් තමන් යන නිසා මෙන්න මොකද වුනේ? එතකොට එහෙම දෙතුන් වාරක් සිද්ධ වුණා. එහෙම දෙතුන් වාරක් සිද්ධ වුණාට පස්සේ තමා නොදැනුවත්ව මොකද වුනේ පින්නතුනි? ඊළඟට අන්න ධර්මයේ ගුණ කියන්නේ බලන්න ධර්මය කොහොමද තමන්ට උදව් කරන්නේ කියලා. දැන් ධර්මයේ ගුණයක් විදිහට මොකද සිද්ධ වුනේ? තමන් තුලින් දැන් මේක නොදැනුවත්ව මෙතනම අත්හැරුණා. අත්හැරලා දැන් තුන් හතර පාරක් එනෝන කියන මම කරා උපදෙස් ගිල මුලට ඊට පස්සේ උපදෙස් පිළිපදින එක මම බැලුවේ නෑ. එතනේ ප්‍රශ්න ගන්න ඕන කියන්නේ මම බැලුවා ආපහු ඒ ධර්මයේ ගුණයි මිනේ වුණාට පස්සේ සිතුවිලි වලට යනවා, බාහිරට යනවා, මාසතියට යනවා. මම ඒක නිසා සංඝයාගේ ගුණ මිනේ කිරීම නතර කරා, මගේ සීලය මිනේ කිරීම නතර කරා. නතර කරලා මම ඒ යෝනිසෝ දෙවනි යෝනිසෝ මනසිකාරේ ප්‍රකට වෙන ප්‍රකට වෙන සෑම ආරමුණක්ම මිනේ කර මම දැන් මෙතන සිතුවිල්ල සිතුවිල්ලක් කියලා මෙනෙහි කරනවා කියලා අන්න මගේ මේ ටිකට ගියා. අන්න ඒ ටිකට ගියාට පස්සේ ඒ ටික කියනකොට ආයි අර වගේ ප්‍රශ්න මතුවෙනවා. ආයි අසතියට යනවා. ආයි මේ බයි එතෙන්දී නෝනට හැබැයි සිහිපත් වෙලා තිබුණේ නැහැ. සිහිපත් වෙලා තිබුණේ නැති නෑ. ඒ උපදෙස් වලට ගියේ නැයි කියන එක සිහිපත් වෙලා තිබුණේ නැති නෑ. නමුත් උපදෙස් වලට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා මොකද කරලා තියෙන්නේ? කොල්ලේ අරගෙන නෑ. හැබැයි වේගයෙන් වේගයෙන් කිව්වා. වේගයෙන් වේගයෙන් කිව්වා. වේගයෙන් වේගයෙන් කියනකොට වේගයෙන් වේගයෙන්ම අසතියටත් යනවා. වේගයෙන් වේගයෙන් මමත් කියනවා වේගයෙන් වේගයෙන් අසතියටත් යනවා පිණිස. අන්න දැන් පැහැදිලිව තමන්ට ඒකට මොකද වුනේ? දැන් අන්න පැහැදිලිව බලන්න පිණිදුනි උපදේශ පිළිපදින්නකොට
උපදෙස් පිළිපැද්දා කියන්නේ මොකද්ද මේකේ? අල්ලගත්තු නිසා තමන්ගේ අපේක්ෂාව කඩාකප්පල් වුණා. කඩාකප්පල් වෙච්ච නිසා මොකද්ද ආවේ? දුක. හැබැයි තේරුම් ගත්තද? තේරුම් ගත්තේ නැහැ. අන්න දැන් අර නෝනා නැවත නැවත ස්කයිප් ජාලේ ඉඳගෙන ඒ අධිසමාදී නෝනා ආනකොට එතකොට එතන මොකද්ද උනේ කියලා එහෙම උනේ නැහැ. එහෙම උනාද නැද්ද? ඒ මුකුත් තොරතුරක් ඒ නෝනගෙන් ප්‍රකාශ වෙන්නේ නැහැ. හැබැයි නැවත නැව විස්තර කළා. එතකොට කියනවා දැන් මේක මෙහෙම උනා නම් මෙහෙම වෙන්න පුළුවන් කියලා ඒ නෝන කියයි. තමා තුල වෙච්ච දේ පින්නදුනි මේ භාවනාවෙන් පස්සේ නෙමෙයිනි, භාවනාව ඊයේ උදේ වෙච්ච එකක් හෝ පෙරේද රාත්‍රියේ වෙච්ච එකක්. ඒක ඉවර වෙලා ඇවිල්ලා ඊයේ මෙතෙන්ටත් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ වහාගෙන සැරසුම් කළා, මේ කණ්ඩායමක් එකතු කරගෙන මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ කමඨාන දීලා තාම මේ ප්‍රශ්න අහනවා. එතකොටවත් තේරුන්නේ මෙන්න මේක තමයි දුක්ඛ සමුදය කියන්නේ. මේ වෙලාවේ මම මේ ඒ උපදේශ පිළිපැදිය යුතුයි, භාවනාවේ මුලට යා යුතුයි, යෝනිසෝ මනසිකාරය ආරම්භ කළ යුතුයි, බුදුහාමුදුරුවන්ගේ බුදුගුණ මුලින්ම මෙනෙහි කළ යුතුයි කියලා මේ අනුපිළිවෙලට යන්න මම නැවත නැවත උත්සාහ කරපු එක තමයි නේද මේ තණ්හාව කියන්නේ. මම හොයන්න ගිය එක පරේෂණි කියන්නේ. ඒක නේද තෘෂ්ණාව, ඒක නේද එතන ඇතුණේ කියන එක ඒක තේරුම් ගන්න බෑ. ඊට පස්සේ ඒක කරන්න බලන්න බලන්න ඒ උණී එක සිද්ධ නොවන එකයි, සිද්ධ නොවන නිසා මගේ ඇතුණේ මේ දුකක් නේද කියන එක ඒක තේරුම් ගන්නත් බෑ පින්නදුනි. ඊට පස්සේ මම නොදැනුවත්වම 3-4 වාරක් ඒ උත්සාහය දරලා 3-4 වාරකට පස්සේ ඒ වැඩි සිද්ධ වුණා. සිද්ධ වෙලා දැන් මම මුලට යන එක නතර වුණා, බුදුහාමුදුරන්ගේ බුදුගුණ මෙනෙහි කරන එක නතර වුණා. නතර වීම හරහා මම ආව කොහෙටද? දැන් එතන වෙන ඊළඟ දෙයට. අන්න එතකොට දැන් මොකද වුනේ පින්නතුනි? දැන් දුක තියනවද? දැන් දුක ඉවරයිනි. ඔන්න බලන්න පින්නතුනි, තෘෂ්ණාව ප්‍රහාණය වුණා. අන්න දැන් තියෙනවා දුක්ඛ නිරෝධය. අන්න දැන් තියෙනවා දුක්ඛ නිරෝධය. නමුත් මේ ප්‍රශ්න අහනකොටවත් පින්නතුනි උත්තර දෙන්න මේ නුනට කියන්න බෑ. එහෙම වුණා නම් නිරෝධයට යන්න තිබුණයි කියලා ඒ නුන උත්තරේ දෙයි. සම්මේ ලෝකේ ඉන්නා වූ සියලු දෙනාට පින්නතුනි මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිළිබඳව, ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම පිළිබඳව පැහැදිලි කමටහනක් තියෙනවා පින්නතුනි. ඒ නුනට මේක අවබෝධ වෙලා නැතුව නෙමෙයි, නමුත් අභ්‍යන්තරේ ඒක සිද්ධ වුණාට ඒ ආකාරයට තමන්ගේ එදිනෙදා ජීවිතේ කලකිරීම ඇති වෙලා ඒ මට්ටමට තමන් ගියාට සංසාරේ ඈතර වෙන මාර්ගය තුල ඉන්නව වුණාට ඉන්න බව දැන ගැනීමට තරම් ප්‍රබල කුසලයක් ඉස්මතු වෙලා නැති එකයි පින්නතුනි තියෙන්නේ. හැබැයි අභ්‍යන්තරේ ඒ නුනගේ කතාව හරහා පින්නතුනි පුදුමාකාර කතාවක ඉන්නේ නෝන. බලන්න ඒක අහනකොටම තේරෙන මෙයාට කොයි ආකාරයෙන්ද වචන හැසිරෙන්නේ කියලා පුනුත්. අන්න ඒක පැහැදිලි කමටහනක් තියෙනවා. දෙවෙනි යෝනිසෝමනසිකාරය කරනකොට අර මැගදි නවතිනවයි කියලා. එහෙමයි. ඊට පස්සේ ඒක හරි ගියාද දැන්? ඒක තාමත් එහෙම වෙනවද? තාමත් එහෙමමයි නෝන. මේ දෙවෙනි යෝනිසෝමනසිකාරයේ හරි. හරි. දැන් එතකොට නෝනා මේ කොලේ බලාගෙනද කියන්නේ නැතුවද? දෙවෙනි යෝනිසෝමනසිකාරයේ කොලේ බලන්නේ නැතුව. නැතුව. එහෙමයි. එතකොට නෝනට දැන් ආයෙත් කියන්න වෙන උපදේශ පිළිපැදලා නැහැ කියලා. සම්වාසකේ නිරෝධයලා තියෙනවා මේ එහෙම ප්‍රශ්න ආවහම දෙවෙනි යෝනිසෝමනසිකාරයට හැමතිස්සෙම සමහරට නෝනට ඒ බණ ඇහිලා නැතිව ඇති. දැන් දෙවෙනි යෝනිසෝමනසිකාරයේ ලියපු කොලයක් තියෙනවනේ නෝනා ළඟ. එහෙමයි. හරි. ඒ කියන්නේ දැනට දැන් ඒක අපි වෙනස් කරන්න වෙනකොට වෙනස් කරන්න වෙනවා. වෙනස් කරාම ඒ වෙනස් කරලා අලුතෙන් කොලේක ලියනවා. එහෙමයි. ඒක හැමතිස්සෙම ළඟ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ අර වගේ ප්‍රශ්න ආපු ගමන් කොලේ බලාගෙන කියන්න කියලා තමයි උපදෙස් තියෙන්නේ. නෝනට තේරෙනවද? එහෙමයි නෝන. එතකොට ඒ එයාට එහා ඕන විදිහට කෙරෙන්නේ නැහැ. එතකොට කොලේ බලාගෙන අපි චේතනා කිරින්නක් නේ නෝන කරන්න දෙවෙනි යොනි සමස්කාරය. එහෙමයි. භාවනා විදි විතරයි අපි බලාගෙන ඉන්නේ. දෙවෙනි යොනස මනසකාරදී අපි චේතනා කරන්නේ, අපි කරන ක්‍රියාවලියක් කරනවා වගේ. එතකොට ඒකට කොලේ බලාගෙන අපි අපිට අවශ්‍ය දේ කරගන්න. එහෙමයි. හරි. එතකොට දැන් නෝනට කිව්වේ බුද්ධ ධම්ම සංඝ කියලා යුරුනහම නවතිනවා. එහෙමද? නෑ. බුදුරජාණන් වහන්සේ විතරාග විතදේශ විත මෝහ
ධර්මය සාන්දිටිකයි අකාලිකයි ඉහිපස්සිකයි කියනකොට අසතියට යනවා. අසතියට යනවා. එහෙමයි. ඊට පස්සේ ආවහම ආපහු මොනවද කියන්නේ නෝනා? ආපහු මේක කියනකොට එතනදිමද කැඩෙන්නේ නැත්තම්? එහෙමයි. එතෙන්දිම කැඩෙන්නේ. මේ ආයි මම මුලින් ඉඳන් බුදුරජාණන් වහන්සේ විතරාගයි එහෙම කියලා ආයි අතෙන් දෙනකොට ආයේ තමයි. කියන්නේ සංඝයා ගැන තමන්ගේ සීලය එනකොට සංඝයා එනකොට. එහෙමයි. සමහරට එතනද සම්වහන්සේගෙන් නිරෝධ වෙයි මොනවා හරි අපිට තේරෙන්නේ නැහැ. නමුත් එතන තමන්ගේ ශීලය දැන් නෝනා දන්නවද අපිට අපි රාගදේශ සහිතයි කියන එක? එහෙමයි. ඒක හොඳට ඇතුළට බැහැ දෙන්න එපා. අපි රාගදේශ සහිතයි, රාගදේශ මොහ සහිතයි. එහෙමයි. බුදුහාමුදුර වීතරාගී වීතදේශ වීත මොහයි මම යන්නේ මේ මාර්ගේ. එහෙමයි. එතකොට ඒක දැන් අර මට හිතෙන්නේ කොලේ බලාගෙන කරාම හරියයි කියලා හිතෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ අනිත් නෝනාට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අවසරයි නෝනාත් එක්ක කතා කරන්න. නෝනා දැන් නෝනා කිව්වා බණ අහලා පළවෙනි යෝනිසෝ මනසිකාරය මේ ස්වාමීන් වහන්සේගේ නිරෝධ දුන විදියට වේගයෙන් කියන්න උත්සාහ කරා කියලා. එහෙමයි නෝනා. හරි නේද? එහෙම. දැන් නෝනාට වෙනද කරනවට වඩා එහෙම කරද්දි දැනුම විශේෂයක් තියෙනවද? එහෙම වේගෙන් කරනකොට අසතිර යන්නේ නැතුව අරකටම හිත පිහිටවගෙන බණ මෙනෙහි කරන්න පුළුවන් ඕන. පුළුවන්. එහෙම යන් ඒ අතරට මොනවා හරි රින් ගන්න උත්සාහ කරනවා නම් ඒක දකින්න පුළුවන් කමක් නැද්ද? පුළුවන්. ඒ වෙලාවට වචනයක් අතර චුට්ටි හරි ඉඩසක් තිබ්බොතින් කවුරු හරි රින් ගන්නවා කියලා අවබෝධයක් නැද්ද? එහෙම තියෙනවා නෝනා. තියෙනවා. එහෙමයි. දැන් නෝනට හොඳටම තේරෙනවනේ එහෙනම් ඒකේ ප්‍රතිඵල තියෙනවා කියලා. එහෙමයි නෝනා. එහෙනම් ඒක වේගෙන් කරාම සාර්ථකයි කියන දැන් අවබෝධය තියෙනවනේ. එහෙමයි නෝනා. තියෙනවා. ඊට පස්සේ නෝනා ඒකෙන් පස්සේ විවේකයක් ගත්තා නේද? විවේකයක් ගත්තා. ගත්තා. හරි. දැන් අද නෝනාගෙනුත් මේ කමටහන කතා කරද්දි කියවුණා. නෝනා දැන් එතන හරියටම බුදු ගුණ ධම් ගුණ කියවිච්ච බව දන්නවා. එහෙමයි. සංගුණ නොකියවිච්ච බවක් දන්නවා. එහෙමයි. ඈ ඊට පස්සේ එතකොට ඊට පස්සේ නෝන අසතියට ගියා කියලා කියන්නේ වෙන වෙන සිතිවිලි එක්ක හිටියද නැත්නම් නෝන නොදන්න තැනක හිටියද නැත්නම් මොකද උනේ? නෑ නෝන මේ වේගයෙන් මම වෙන සිතිවිලි වලට යනවා. ඈ වෙන සිතිවිලි වලට යනවා. වෙන මොකක් හරි වලට යනවා. ඒ ගිහිල්ලා ආපහු එනකොට දන්නවද? එහෙමයි. එනකොට මම දැන් ඔය වගේ කීපාරක් වුණාද? ඔය වගේ ගොඩාක් සැරයක් වෙලා තියෙනවා නෝන. ඒ කියන්නේ භාවනා ඊට වඩා නෝනට ධර්මය අවබෝධ කරගන්න අවස්ථා තව දෙයිද? නෝන මම ඒකෙන් අර නැත්නම් අවබෝධ කරගන්න පුළුවන්. මම ඔයිට කලින් සමටහන දුන්නා මට එතන ස්වාමීන් වහන්සේ මගෙන් ඇහුවා මොකක්ද අවබෝධ වුනේ කියලා. ඇත්තටම මට එතන මේ මම කරන දෙයක් නෙමේ. ඒකෙන් මට ඇත්තටම මේ මම අර ඒ කලින් දවසක මං හිටතරම් හොඳට භාවනාව කරනවා කියලා දාගත් මේ රාගයක් හින්දා තමයි ඒක සිද්ධ වුනේ. ඒකත් හොඳටම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ අධ්‍යක්ෂ ඒකමයි මේ තවත් ගෙනල්ලා දෙන්නේ කියලා. ඔව් එතකොට දැන් එතන අපිට පැහැදිලි කරන්න මොකද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා? මේ මේ මේකේ දිනනෝන මේ මම දැන් මට ඕනේ බුදු ගුණ මෙනෙහි කරලා ධර්මයේ ගුණ මෙනෙහි කරලා ඊට පස්සේ සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරන්න. නමුත් ඒක මට එතෙන්දී සිද්ධ වෙන්නෙම නෑ. ධර්මයේ ගුණ මෙනෙහි කරලා ඉවර වෙනකොටම මම අසතියට යනවා. එතකොට ඒක මට මම කරන්න ඕනේ සංඝ රත්නයේ ගුණ මෙනෙහි කිරීම වෙන්නේ වෙන දෙයක්. එතකොට මේක මම කරන දෙයක් මට කරන්නම බෑ මේක කියන එක තමයි මට ප්‍රත්‍යක්ෂ කරලා දුන්නේ. එතකොට මේ ඇත්තට මෙතන ඉපදුනේ දුකක් මට මේක මේ කරන දේ නෙමෙයිනේ කෙරෙන්නේ කියන එක ඒක අර වේගෙන් වෙනස් වෙන හින්දා ඒක දුකක් ඇති වුණා කියන එක තමයි මට අවබෝධ වුනේ. ඔව් දැන් නෝන උතනදී ඉස්සෙල්ලා අවබෝධ කරගත්තේ මේක මට කරන්න බෑ කියන එකද එහෙම නැත්නම් වෙන මොනවා හරිද? එතන අනාත්මය කියන එක තමයි නෝන.
මට කරන්නේ. එතකොට එහෙම නැතුව නෝන වෙනස් වීම අත්දැකේ නැහැ. වෙනස් වීම තමයි ඉස්සෙල්ලම අත්දැකේ අර ධර්මයේ ගුණ මේ මෙනෙහි කරන. එහෙනම් ඇයි නෝන රිවර්ස් ජීවරේ ආවේ? නෝනගේ ඉස්සෙල්ලම ප්‍රකට වෙන්න ඕනේ නම් වෙනස් වීම කියලා නේද? වෙනස් වීම තමයි අත්දැකේ. කියන්නේ උතන ඊට වඩා දෙයක් වුණාද? නෑ නෝන වෙනස් වීමක්ම විතරයි. ඒකනේ නෝන බල බලා හිටිය දැන් නෝනවක නෝන කරනවායි කියලා දාගත්ත හින්දා අනාත්මයක් ගැන ගහන්න යනවා. එහෙම නැත්තම් සිද්ධ වුනේ මොකද්ද? නෝන එතනත් සිද්ධ වුනේ බලන් ඉන්නවා. වෙනස් වීමක් නෙමේද ඉස්සෙල්ලම අත්දැක්කේ? වෙනස් වීමක්. වේගින් වෙනස් වීමක්. දැන් මම එයා දාපු හින්දානේ නෝන වෙන පැත්තකට යන්න හදන්නේ. අනාත්මයක් ඉඳලා මේ පැත්තෙන් ඔය මේ මුලට එන්න හදන්නේ. නැත්තම් මුල ඉඳලා අගටනේ ගියේ. එහෙමයි. වෙනස් වීම එනෝන කරන්න උත්සාහ කරයි. ඒක හින්දා අනාත්මයක් කියන මිසක්කා දැන් නෝන වෙනස් වෙච්ච එක හින්දානේ නෝනට දුක ආවේ. එහෙමයි. දැන් ඒ එතන දැන් නෝන මොකද හයිලයිට් කරේ නෝන අනාත්මයක් ගැන? එහෙමයි. එහෙම නේද ප්‍රකට උනේ? මම එහෙමයි. ඊට පස්සේ දැන් එතකොට දැන් අර නෝන මේ පැහැදිලි කරලා දුන්නා විනාඩි 20ක් යෝනිසෝමනසිකාරය කරා. එහෙමයි. එතකොට දැන් නෝන ආයි දැන් ඒ යෝනිසෝමනසිකාරය කරද්දි ශබ්ද වේදනා සිතිවිලි කියන තුන විතර දෙන්නේ? එහෙමයි නෝන. ඔව්. එතකොට ඒ තුන ඒ ටික කියද්දිත් නෝන කොහොමද අනුගතුනේ කියලා විශේෂයක් තියෙනවද අර පළවෙනි කමල් පළවෙනි යෝනිසෝමනසිකාරය වගේ වේගයෙන් කියුණා කියලා වගේ? නැත්තම් ඒ අතරට නෝනට අර උපක්‍රමෙම යොදන්න තිබුණේ නැද්ද? දෙවෙනි යෝනිසෝමනසිකාරය කරද්දිද නෝනා? ඔව්. වේගෙන් කරනවා කියන එකද දෙවෙනි යෝනිසෝමනසිකාරයේ? ඔව්. දැන් පළවෙනි යෝනිසෝමනසිකාරයේ නෝනා ධර්ම කරුණු මෙනෙහි කරද්දි වේගයෙන් කරා කිව්වනේ. එහෙමයි. දැන් ඔය දෙවෙනි යෝනිසෝමනසිකාරයේ දැන් අරමුණු ටික දාගත්තනේ. එහෙමයි. ශබ්ද වේදනා සිතවිලි මම දැන් මෙතන දාගත්තනේ. එහෙමයි. එතකොට ඒකත් නෝනා වේගයෙන් කියන්න උත්සාහ කරලා ඒ අතරට එන සිතවිලි දැන් ඔය නෝනා අසතියට යනවායි කියලා වචනයක් දීලා තියෙනවා. එහෙමයි. එහෙම සිදුවීමක් උනේ නැද්ද? මං වේගෙන් දාගත්තා නෝනා ඒක ඊටත් වඩා වේගෙන් වෙනස් වුණා. එතන අර මේ මම ඒකත් මං ඇත්තටම කරා මේ බුදුරජාණන් වහන්සේ විතරගයි විත දේශයි විත මොහයි එහෙම කියලා කියාගෙන ගියාට ඊට වඩා වේගකින් මේ අතන ධර්මයේ ගුණ මෙනෙහි කරලා ඉවර වෙනකොට එතන වෙනස් වෙලා ඉවරයි නෝනා. එතකොට එහෙම වෙනස් වෙලා ඉවර කියන්නේ අස නෝනා දැන් අර කලින් කියන අසතියට ගියා කියන එක දායි කියන්නේ? එහෙමයි. ඒක හරි කියේ නෑ ඉතින්. ඔව්. දැන් ඕනට ධර්මතාවය ගෙනත් දෙනවා. මේ එතකොට දැන් ඕනගේ යෝනිසමනසිකාරයක් කෙරුණේ නැද්ද? යෝනිසමනසිකාරය ඊට පස්සේ මම මේ එතනින් ඒක දැන් මම ආපහු සතියට එනකොට ආයේ මුලට ගිහිල්ලා තුන් පාරක් විතර මේ බුදුගුණ වලින් පටන් අරගෙන ආයෙ කරගෙන ආවා. ඊට පස්සේ ඒක ධර්මයේ ගුණ කියලා ඉවර වෙනකොටම ඒක වෙනස් වෙන හින්දා මම ඊට පස්සේ මගේ සංඝරත්නයේ ගුණ මෙනෙහි කරන්නේ නැතුව සීලයේ සීපත් කරලා එතනින් එහාට මේ දෙවෙනි යෝනිසමනසිකාරයට අනුගත වුණා. ඒ හරහා නෝනට මොනවද අවබෝධ වෙන්නේ? නෝන දැන් ඔතනත් නෝන කරනවයි කියලා බාර අරගෙන තියෙනවනේ. එහෙම. ඒකනේ නැත්තම් ඔතන ධර්මතාවය එහෙමම තියෙනවනේ. දැන් ඔතන නෝන චතුරාර්ය සත්‍ය අත්දැක්ක කියලා අපිට පැහැදිලි කරන්න බැරිද? එහෙම ගැළපීමක් එන්නේ නැද්ද? එහෙම ඉන්නේ නෝන. ඒ කියන්නේ වෙනස් වීමම තමයි එතන මේ වෙනස් වෙනවා. එතකොට මට ඒ මං කරන්න ඕන දේ මට කරගන්න බැරි වෙන හින්දා මට එතන දුක කියන එක දැක්කා.
එතකොට ඒ දුක ඇති වුණේම මේ මං ඒකට තණ්හාවක්ම දාපු නිසා. ඒ කියන්නේ මට කරන්න ඕනේ ධර්මයේ ගුණ මෙනෙහි කරන එක. එතකොට මේ ඒක කරගන්න බැරි හින්දම තමයි තණ්හාව දාපු හින්දම තමයි ඇත්තටම දුක කියන එක ඇති වුණේ. ඒක වෙනස් වීම නිසා. එතකොට මේ ඒක එහෙනම් මේක නැති කරන්න ඕනේ. එහෙනම් ඒ තණ්හාව තමයි ඒකට ඒක ඊතර තියෙන තණ්හාව නැති කර යුතුයි. එතකොට ඒක කරන්න නම් අර යුක්ති දෙන්න ඕන. දැන් මං අහන්නේ කමට අහනට. දැන් ඊට පස්සේ දැන් නෝනා දුක නිරෝධය ගැන කියන්න කමට අහන එක අත්දැකීමට. එහෙනම් මම මේ ධර්මය මෙනෙහි කරනවා කියලා දාගත්ත එක ඒක අයින් කරන්න ඕනේ. ඒ දාගත්ත සිතුවිල්ල හින්දානේ මම මේ ඒක වෙන්නේ නැතිකොට එතන මේ එතන සිතුවිල්ලක් දාගත්තනේ ධර්මයේ ගුණ මෙනෙහි කළ යුතුයි කියලා කලින් දාගෙන තියෙන හින්දා තමයි ඒක වෙන්නේ නැතිකොට මට මේ එතකොට දුක නිරෝධය වෙන්න නම් ඒක ඒ කලින් දාගත්තේ සිතුවිල්ල නැති වෙන්න ඕනේ. නැති කරන්න ඕනේ. දැන් කමටහනේදි මොකද උනේ අත්දැකීමේදි? ඒ සිතුවිල්ලම අපහු කරන්න උත්සාහ කරා. ඒ සිතුවිල්ල මං අහන්නේ දැන් දුක්ඛ නිරෝධය දැන් චතුරාර්ය සත්‍යයේ දැන් ඕන දුක්ඛ කියලා කියනවා. මම මේක වෙනස් වෙනවා වෙනස් වෙනවා. එතකොට නෝන ඒ දුක්ඛ සත්‍ය අත්දැක්ක කියනවා. දුක්ඛ සත්‍යයට හේතුව නෝන කියනවා මේ තණ්හාවෙන් හින්දා කියලා. එහෙම ඊට පස්සේ දැන් එතකොට නෝනට දුක්ඛ නිරෝධයක් දකින්න බැහැ උතන. එහෙමයි. කොතනද දුක්ඛ නිරෝධය? ඒ මම මේ දෙවියන් සෝමනිකාරී සංඝරත්නයේ ගුණ මෙනෙහි කරන්න කියලා දාගත්ත සිතුවිල්ල තව නැති වෙන්න ඕනේ. නැති වුණාද? නැති වුණේ නැහැ. නෝනා ඊට පස්සේ කොහොමද යොන් සෝමනිකාරීට අනුගත වුණේ? ඊට පස්සේ මම ඒක අතහැරියා. එතනින් ආයේ මුලට ගිහිල්ලා ආයෙත් එන්නේ නැතුව ඒක අතහැරලා මම ඊට පස්සේ මේ මගේ සීලය මෙනෙහි කරා. ඔව්. එතකොට දැන් එතන එහෙනම් ඒ තණ්හාව අයින් වුණේ නැද්ද නෝනගේ? අයින් වුණා. අයින් වුණා. තණ්හාව අයින් වුණ තැන මොකද්ද නෝනට ලැබුණේ? දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධය. එහෙමයි. එහෙනම් චතුරාර්ය සත්‍ය ඉතුරු එක ඒකට මං සමත විදර්ශනාව යෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මම මේක වචනයක් කියලා දැනගත්තා නම් ඒක දිගින් දිගටම එතන එහෙම හිතුණා නම් සමත විදර්ශනාව වුණා නම් එතන මේ ඒ දුක නිරෝධ වෙනවා. ඔදෙන් දුක නිරෝධ වෙලා නෝනා මේ මාර්ගයේ ඉස්සරහට ගියේ නැද්ද? මාර්ගයේ ඉස්සරහට ගියා නෝනා. දැන් එතකොට විනාඩි 20ක් භාවනාව කෙරුණා කිව්වා. එහෙමයි. එතකොට නෝනා එතනත් අර නෝනා කිව්වා වගේ දැන් විනාඩි 20ක් යොන් සෝමනසිකාරේ විනාඩි 20ක් භාවනාව කෙරෙන්නේ නැහනේ. ඔව් එතන වැඩි. එතකොට නෝනා විනාඩි 20ක් තුලම අරමුණු 4ක් 5ක් තමයි ප්‍රකට වුනේ. එහෙමයි. ඊතුරු තැන්වල මං කිව්වොත් නෝනා නිදාගත්තේ කියලා. නිින්ද කියනක් නෑ නෝනා. මේ නිදාගත්තා කියලා මට ප්‍රකට වීමක් නෑ. නමුත් ඔయిత කලිනුත් මට භාවනාවේ තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. විනාඩි 10 20ක් වෙලාවකට විනාඩි 40කුත් යනවා. නමුත් මට දැනෙන්නේ විනාඩි 15ක් විතර වගේ. ඒ හරහා නෝනාට මොනවද අවබෝධ වෙන්නේ? මම සතිමත් වෙනවා කියන එක නේද නෝනා? සතිමත් වෙලා කියලා? එහෙමයි. අපිට ඒ දෙක පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද්ද අසතිය, මොකද්ද සතිය කියලා?
අසතිමත් වුණාද දන්නේ නැහැ. අසතියට ගියාද කියන එකත් ඒක විචිකිච්ඡාවක් තියෙනවලු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. නෝනා දන්නේ කොහොමද දෙටුවිට දීලා යවන්න? ඇවිල්ලා දින දෙටුවිට ගෙන යන්නේ. මොන කොහමද දෝවන්නාගේ දෙටුවිට දීලා යවන්න නැතන ඊනෝන බාර ගන්න. ඊනෝන තව ඊට වඩා වැඩ දින කරන්න. නෝනා දන්න බලෙන් සෝවන් කරවන්න. ගහති දෙන්න අහන්න නැවත නැවත ටයිප් කරන්න තියලා ටයිප් කරන්න එන්න ඕන අපා කියන්නේ. ඒක තමයි ප්‍රෙස් එකක් දාලා දෙන්නේ ගහති දෙන්න ඒගොල්ලන්ට. ස්වාමීන් වහන්සේ මේ තුන්වෙනි අවස්ථාව විතර. තුන්වෙනි අවස්ථාවේ ওই 300ක් විතරයි. සංසාරේ අනන්ත සංඛ්‍යාවක වහ පහස් කළ දින එකක් දෙකක් නෙවෙයි නෝන. මේ භවෙත් ඔබ තමයි කරන්න හදන්නේ ඔය. කුරුවැල් හිටුවම හොස් ගාලා ගියා නම් තවත් ඉති අනන්තවත් බුදුර ඉස්සර ඔබ තමයි කරන්නේ. මොඩියු ගත්තේ ඔබ තමයි ඉති. ඔය පැහැදිලිවම ඔබ තමයි ගත්තේ දින පේනවනේ එතකොට. දැන් මේක විස්තර කරලා කියන කොටත් වෙන සමුද විදර්ශනා වුණා නම් එහෙම වෙනවා කියලා කියන. ඉනාවේදී ආයෙත් තමයි තියෙන්නේ. සමර්ථන විද සමත විදර්ශනා වෙලා නැද්ද කියලා එනවනනකොට උනා නම් එහෙම වෙන්න පුළුවන් කියලා කියනවා. ප්‍රශ්න හතරටම උත්තර දුන්නේ මේ විදිහට. පළවෙනි පාර උත්තරේ දීලා ඊට පස්සේ ඒක අහුවට පස්සේ තමයි ආයෙ වෙනස් කළේ. ඒක තමයි ඉතින් තමන්ගේ කුසල අකුසල අර යන ගමනක් මේක. දිවතිනේ ඔබ තමයි භාවනා තිබෙන සාමාන්‍ය ස්වરૂපය. භාවනායේ කාලයේ තමන්ට ගත වෙන ආකාරය තමන් සතියෙන් ඉන්නවා කියලා කියන්නේ මේ මනුෂ්‍ය ලෝකේ කෙලෙස් එක්ක ඉන්න ප්‍රාණී විතරයි මනුෂ්‍යයෙකුට දැනගන්න පුළුවන්. ගල්නුත් කිව්වේ කෙලෙස් නැති කය මලමිනියක්. ඒක කෙලෙස් නැති වෙලාවේදී මේක මලමිනියක් විදියට තියෙනවා. ඒතකොට ඒ වෙලාව තමන්ට කවුන්ට් වෙන්නේ නැහැ. ඔර්ලෝසු නැති නැහැ උනාට. ඔර්ලෝසු වැඩ කළා තියෙනවා. ඔර්ලෝසු වෙලා බලමු විනාඩි 20යි කියනවා. නමුත් තමන්ට කවුන්ට් වෙලා තින්නේ විනාඩි 10යි 5යි. විනාඩියක් වෙන්න පුළුවන්. ඒක ඔර්ලෝසු කරගිලා තියෙනවා. අනිටේ කවුන්ට් වෙන්නේ නැහැ. ඒ තමයි මේක ටයිම් ඇන් ස්පේස්. ටයිම් එක නැත්තම් ස්පේස් එක අහුවෙලා නැහැ. ස්පේස් එක නැති වෙච්ච වෙලාව තමයි ඉතින් ඔය ටයිම් එක ජොයින් නොවෙච්ච වෙලාව තමයි නිවන කියන්නේ. ලෝක අද්දගින් පුළුවන් වන්නේ ওই විදිහටම සව වෙන විදිහට ඔක අද්දගින් හම් වෙන්නේ නැහැ. මේ මොහොතේ බලාගෙන ඉන්නේ අර මාසයන් දිනන පඩිය හම් වෙනවා වගේ පැකට් එකේ දාලා හම් වෙයි කියලා. භාවනා වෙලාවයි. රත්තරන් කරඬුවක් හොයාගෙන ඉන්නේ භාවනායි. රත්තරන් කරඬුව හම් වෙන්නේ නැහැ භාවනා වෙලාවයි. රත්තරන් කරඬුව ඉස්සරහන් තියලා යන්න ඕනේ මනේ. දේව පූජාවක් කළා හොඳ දෙවියන්ට හොඳ පළතුටියක් ගිඩි පිටින් දීලා උපයල් සීයේ මම 10 ඉතර 10 ඉතර නෝට් එකක් තියලා ගියා නම් වට්ටි රත්තරන් කරඬුවක් හම්බු වෙයි. කාට හරි කියලා එකක් ගෙනත් තියලා අර නත්තල් දවසට පොඩි උන්කන් ගිල්ල නත්තල් තෑගි දෙනවා වගේ නත්තල් ඔප්ප ක්ලබ් වලට එක්කන් ගිල්ල අන්න ඒ වගේ. වාසලේ ගහලා නම දාලා පොඩි ගාගේ එනවා. අන්තිර පොඩියා ගෙදර ගනවලු තාත්තේ මට හම්බුණා නත්තල් තෑගි. ඒ වගේ තමයි කරන්න වෙන්නේ. නිවන ගන්න වෙන්නේ නැත්තම් ওই දිහින් නෝන. ඉතින් නිවන මේක අහම්බයක් නේ. නිවන කියන්නේ අහම්බය. අහම්බයක් කියන්නේ ඉබේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. නිවන කියන කොටස අහම්බයක්. ඒක නොදැනුවත් තියෙන දෙයක් තමයි. නිවන තුන තමයි මේ සිළු දෙනා ඉන්නේ. නිවන නැති වෙලාවක් නෑ. නිවන නැති වෙලා තමයි කඩා ගන්න වෙලාව. භවය. ඒක තමයි දුක අල්ලගන්නේ. මේ අත්‍යරිච්ච එක ඔක්කොම එකයි. ඉතින් නිදාගත්තද කියලා කියන්නේ නෑ. නිදාගත්තද කියන්නේ බුද්ධිය ගන්නත් පුළුවන්, බුදු වෙන්නත් පුළුවන් කියලා දෙකක් තියෙනවනේ. බුද්ධිය ගත්තා නම් බුදු වෙන්න බෑ. බුදු වෙනවා නම් බුද්ධිය ගන්න බෑ. ඉනිසා උත්තර දැන් ඔය කියන ආකාරයට බුදේ නිදා ගැනීමක් නෑ උතන නිදා ගැනීම තවස්සා තැදි සමහර විටක. නමුත් අවදිය තුල කාර්ය කෙරෙනවා. සිබලන් තමන්ගේ දැනුවත්ව තියෙන්නේ උන්නේ අල්ලගත්තු ටිකේ විතරයි. අනිත් හැම වෙලාවෙම නිරෝධ වෙලා තියෙන්නේ. සංසිඳිලා තියෙන්නේ. සංසිච්ච වෙලාවේදී සංසිද්ධ බව දැනගන්න දෙයක් නෑ අපිට. විමුක්තිය ගේක් කෙනා විමුක්තිය ගේ බව දැනගන්න දෙයක් නෑ. විමුක්තිය තුල ඉන්න විමුක්තිය තුන ඉන්න බව දැනගන්න එක තමයි ඥානය කියලා කියන්නේ. ඒක තමයි විමුක්ති ඥානය. විමුක්ති සම්මා ඥානය සම්මා විමුක්තිය දෙකක් තියෙනවානේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොට 8 9 9 10ක් තියෙනවා. තව දෙකක් තියෙනවා සම්මා විමුක්තිය සම්මා ඥානය කියලා. ඒතකොට මේ සම්මා විමුක්තිය සම්මා ඥානය පහළ වෙන්න ඕන මාර්ග ඵලය ලබා ගන්න විදිහයි. කියන්නේ ඵලයට ගිහිලා තමයි ඵලය සාක්ෂාත් කරගත්ත එක තමයි විමුක්තිය කියන්නේ. සෝතාපට්ටි ඵලය. සෝතාපට්ටි ඵලයේ ප්‍රත්‍යක්ෂ බව සාක්ෂාත් වෙච්ච වඩින්න ආ වූ තත්ත්වේක්ෂාව එක තමයි ඥානි. සෝතාපට්ටි ඥානි. රහතුන් වහන්සේ කියන්නේ අනුපාදේ ඥානි. සේ ඥානි අනුපාදේ ඥානි. එයන් සේවන කියන්නේ ආශ්‍රක්ෂේ වෙච්ච බව ඥානි පහළ වෙන්න ඕන. එතකොට අරහත් ඵලය. අරහත් ඵලයේ සාක්ෂාත් වෙච්ච බවට ඥානි පහළ වෙන්න ඕන. ඒක අනුපාදේ ඥානි.
ඒක අවස්ථා දෙක දිග වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂව නැවත නැවත සිද්ධ වෙන ඊට පස්සේ. අවස්ථා කීපෙකදී වෙලා ඒක තහවුරු කරනවා. සෝවාන් ඵලෙත් ඒ වගේ. ඉතින් එතන තමයි ඔය තියෙන්නේ ඔක්කොම දැන් තරුණ තියෙන පැහැදිලිවම. හැබැයි ඉතින් තමන් උත්සාහ කළා තියෙන පැහැදිලිව උත්සාහ කළා උත්සාහය අසාර්ථක වෙනකොට අවශ්‍ය වැඩක් කෙරලා තියෙනවා. නැවත නැවත ගිහිලා එතන ඒවත් ඔක්කොම සිද්ධ වෙලා තියෙනවානේ. නවතනවා ට්‍රයි කළා බුදුබණ කියලා කියනවා දැන් බුදුහාමුදුරන්ගේ ගුණ මෙනෙහි කළා ධර්ම මෙනෙහි කළා බැරි වෙනකොට ඒක අත්හැරලා ඒක නැතුව එතන ඉඳලා යන්න ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඒ හැමතැනම අත්හැරිච්ච දැන් තියෙනවා. අල්ලගත්තා අල්ලගෙන අල්ලගෙන බලනවා බලනකොට අත්හැරුණා. අත්හැරිච්ච නිසා එතන විමුක්තියට ගියා. විමුක්තියට ගිය කොටස ගැන තමන් දන්නේ නැහැ. ආයියාවට පස්සේ මෙයන් තුරේ අතරතුර නෝනත් පැහැදිලිවම තියෙනවා තමන් ඔය නොදනොත් සිටියව කාල පරිසරය. තමන්ගේ කාල පරාස මිම්මට අහු නොවෙච්ච කාලයක් තියෙනවා තමයි. අන්නේ ටික කවුන්ට් වෙලා නැහැ නේ. එහෙම හිටපුවා දන්නේත් නැහැ තමන්. ඒක තමයි ලොකුම අකුසලෙ. එතකොට ඒක නිවන වෙන්න පුළුවන්, ඒක අදුක්කම සුඛ වෙන්නත් පුළුවන්. අදුක්කම සුඛ හිටියොත් එහෙම අර නෝන අර බවුනා වගේ යන්න වෙන්නේ දිවි ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට. ඒක බය නැකයි. හැබැයි ඉතින් ආර්ය මාර්ගෙ ඉඳලා ගියොත් එහෙම ගැටලුවක් නැහැ. දිබ්බසෝත තියෙනවා. එහෙන් බණ අහලා ඉවර කරගන්න පුළුවන්. අඩු වශයෙන් සෝවන්ලා ඉන්න ඕනේ. සෝවන් නොවි ගියොත් එමෙතින් හිඳලායි පල්ලේට බයින්න වෙනවා. සෑ එතනට අවදි වෙන්න ඕන අපිට. එතන කියන්නේ විදර්ශනාව නොවි විමුක්තිගත උලා වෙන්නත් පුළුවන්. ඔකට කියන්නේ අපි චේතෝ විමුක්ති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමාධිය වෙන්නත් පුළුවන්. සමාධියට ගිහලා හිටියනම් සමාධිය තුල ওই தත්ත්වෙද එහෙමනම් එතන ඒක භයානක. ඒක ධ්‍යාන ස්වરૂපේ. ඒකට කියනවා අපි ආනින්‍ය සමාධිය කියලා. ආනින්‍ය සමාධිය කියලා කියන්නේ විදර්ශනා සමාධිය. ඒක විදර්ශනා වෙමින් සිද්ධවන්නේ. විදර්ශනා වෙමින් සිද්ධ වෙනවා නම් Tamante එක කවුන්ට් වෙනවා. ඒකට ඇතුලේ කතාවක් තියෙන, ඇතුලේ කතාවක් තියෙන ඔබ දන්න එකට තමයි කියන්නේ ධාතු මනසිකාරික. તો නෝනට එහෙම මුකුත් ප්‍රකාශනයක් නැහැ. ඒක නිසා එහෙම එකක් නැහැ. මේක එක්කෝ සමත සමාධියක් වචේතෝ සමාධිය තමයි. අනිමිත්ත නිමිත්ත නැති නිසා සමාධිය අතර ඉන්න. කෙන හතරවෙනි ධානයේ හෝ ඉංගුඩ කැරෙක් කැරගෙන ඉන්නවා කැරගෙන බව දන්නේ නැහැ. තමන් හිතන් ඉන්නේ තමන් කැතන ඉන්නවා කියලා. එක තැනක නෑ මාරු වෙනවා. ඒක ප්‍රඥාවට අහුවෙච්ච එක්කෙනා දන්නවා මේක තැනක ඉන්නේ නෑ මාරු වෙනවා කියලා. අන්න එතකොට තමයි විදර්ශනා සිද්ධ වෙන්නේ. ඒක දැනගන්න බෑ. ඒක දැනගන්නේ නැත්නම් එතන ඉන්නේ සමතිය. සමතිය කියලා කියන්නේ එතකොට අදුක්කම සුඛය. ඒ සුඛය විඳිනවා. නෝන ඒකට තොරතුරක් දෙන්නෙත් නෑ. එහෙම සුඛයක් වින්දා එහෙම ගත් කෙනෙක් එහෙම තොරතුරකුත් නෑ. ඒක නිසා ඔකට ඉතින් ඔක අනිමිත්ත චේතු විමුක්තිය වෙන්න පුළුවන්. විමුක්තිය නම් එතනින් එළියට එන එකේදී තමයි දැනීමක් තියෙන්නේ. මුළු ලෝකයාටම මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ යනකොට කොහොමද මෙන්න මේ දුක්ඛ නිරෝධය පැහැදිලිව අවබෝධ කරගන්න කියලා පින්නදුනි. හතරම පැහැදිලිව තියෙන එකක් නෙමෙයි. එකක් අවබෝධ වුණා නම් පින්නදුනි අනිත් ටික අවබෝධ වෙනවා. එකක්වත් අවබෝධ නොවෙච්ච නිසා අනිත් ඒවා අවබෝධ වෙන්නේ නැහැ. මොකද හතරම අවබෝධ කරගන්නව නෙමෙයි මේ අය අවබෝධ කරගන්නේ එකයි. අන්න පින්නදුනි අද්දබන කියුනේ කොහෙටද කියලා බලන්න මෙන්න මේ නැවරුවල් නැව දැන් කොයි පැත්තේද යන්න පටන් ගත්තේ කොහේ පැත්තේද ගියේ කියලා පින්නදුනි. ඒකනේ දුක කියන්නේ. එතකොට මේ ලෝකයට මේ සංසාරයෙන් ඈතර වෙන්න මෙන්න මේ දේ කරන්න ඕනේ කියලා මේ ස්වාමින් වහන්සේත් මොනවා හරි පුංචි සැලැස්මක් මුලදී තියෙන්නේ ඇති දැනුවත් හෝ නොදැනුවත්ව. බෑ එතෙන්ට පටන් ගත්තේ භාවනාව ධර්ම දේශනාව අනුශාසනාව ගියේ වුණාට දැන් කොයි පැත්තටද පින්නදුනි මුළුමනින්ම වෙනස් පැත්තකට ගිහී. ඉතින් මේ ස්වාමින් වහන්සේ මේක කරාද මේක කලින් සැලසුම් කළා තිබ්බද නැත්නම් මේ විදිහේ මේ ආකාරයට එන විදිහට දැන් මේක මේ පින්නදුන් දැනගෙන හිටියද? දැන් එනම් පින්නදුන් මේ කියුණාදී මේ ආකාරයට අනගිලා මෙන්න මේක කටපාඩම් කරගෙන මේකේ දුක්ඛ සත්‍ය වань කියුදින් මේකේ දුක්ඛ සමුදය සත්‍ය වань කියුදින් මේකේ දුක්ඛ නිරෝධ සත්‍ය වань කියුදින් මේකේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය වань කියුත් පින්නදුනි ඒක හම් වෙනවාද? නෑනි පින්නදුනි ආයි පාරක් මේක චේතනාවක් විදියට ඒ මොහොතේ තමන්ට ප්‍රකට වීමන්නේ තියෙන පින්නදුනි. එහෙනම් ඒ මොහොතේ දැන ගැනීම මේ සියලු දැන ගැනීම මොන්නවා හරහද පින්නදුනි දැනගන්න පුළුවන්. එතකොට සියලු දැන ගැනීම දැනගන්න පුළුවන් එකම ආකාරය තමයි පින්නදුනි මෙන්න මේ මානසිකාර්ය හරහා. මානසිකාර්යෙන් තොරව වචන වලින් තොරව සංඥාවකින් තොරව
මේ මොනම දෙයක්වත් මේ ලෝකේ මොනම කෙනෙකුටවත් දැනගන්න බෑයි කියන එක දැන් තමන්ට පැහැදිලිව අවබෝධ වෙනවා නේද පින්නතුනි? භාවනා කරලා තියෙන පින්නතුනි. එහෙනම් මේ පරයන්ගෙදි ගිහිල්ලා තමන් මේ ඇස් දෙකත් පියාගෙන අත්පිරාට තියාගෙන මේ කිසිවක් නැතු වෙනලාදී ආස්වාසය ආස්වාසය. ඒතකොට ආස්වාසය කියන මෙන්න මේ කමඨාන පින්නතුනි මොනතරම් පැහැදිලි තොරතුරක් ලෝකයාට දෙනවද කියලා ඒ කමඨාන් මාලාවෙන් පින්නතුනි පල්ලවෙනි නෝනා ඒ කම්ඩායමත් එක්ක ආවේ කණ්ඩායම එකතු කරගෙන මෙතනදී ඒ නෝනා වෙන්ඩෝනා ඒ නෝනා දෙන්නා වූ කමඨානේ තියෙන පින්නතුනි ඒ වගේම මේ අදිසීල කණ්ඩායමේ ඉඳගෙන දැණ්ඩමේ නිවාසී වැඩසටහනවල ඉඳගෙන භාවනා කරන ඕන කෙනෙක් ඒ නෝනායි කමඨානත් ඒක නම් වෙනම YouTube වල දාලා තියෙන කොටසක් විදියට පින්නතුනි අන්න ඒකේ පැහැදිලිව තියෙනවා මෙන්න මේ මොහොතේදී මොකද්ද ප්‍රකට වීම කියලා කියන්නේ කොහොමද ප්‍රකට වීම දැනගන්නේ කියන එක පුදුම මොකද්ද ප්‍රකට වීම කියන්නේ කොහොමද ප්‍රකට වීම දැනගන්නේ කියන මෙන්න මෙතනයි පින්නතුනි මේ භාවනාවේදී මෙන්න මේ පින්නතුන් බැසගත යුතු තැන ඒක තමයි මේ පිරුන් දන්නවා මේකට පැනවිලා තිබෙනා වචනේ තමයි අත්‍යන්ත ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ ඔන්න උතන්ටයි පිනුදුන් මේ කරකවන්න ඕන වෙලා තිබිලා දෙන්නේ ඔන්න දැන් කරකැවිලා තිනවා විනාඩි 45ක් පමණ ගියාට පස්සේ මෙන්න මෙතන මොකද ඊයේ දිනේදී යෝනිසෝ මනසිකාරය පිළිබඳව පැහැදිලි ක්‍රියාපිළිවෙලකට ගියා පළවෙනි යෝනිසෝ මනසිකාරය පිළිබඳව ඒ වෙලාවේදී ඒකේ ප්‍රකාශන වුණා මේ පිනුදුන්ට අදාළව ඒ දෙවනි යෝනිසෝ මනසිකාරයට අදාළ මේ වුණට තමයි ලැබිලා තිබෙනා වූ උපදේශ ඒ ආකාරයෙන් පිළිපදින්න ඒවායේ අලුතෙන් යමක් වෙනස් කළ යුතු නැහැ. මොකද ඒකේ ආකාරයෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි යෝනිසෝ මනසිකාරයෙන් භාවනාවයි භාවනාවට මේවට ලැබිලා තිබෙනා උපදෙස් පිළිපදින්න. පළවෙනි යෝනිසෝ මනසිකාරය සාර්ථක නොවෙච්ච අයගේ භාවනාව සාර්ථක නොවුනේ ඒ උපදේශයත් මේ පිළිඳුරි ඉදිනේ ලැබුණා. මේ තමන් දැනට මේ යෝනිසෝ මනසිකාරය තමන්ට පුළුවන් දැනෙන ආකාරයට ප්‍රශ්න සකස් කරගෙන ස්වාමීන් වහන්සේ දේශනා කරන ආකාරයටම නොඋනත් ඊට ආසන්න තමයින් වූ ප්‍රශ්න ටික නිවැරදිව සකස් කරගෙන ඒ ප්‍රශ්න නැවත නැවත තමන්ගේම ඇසීමාරා තමන් යෝනිසෝ මනසිකාරය තුල ඉන්නවා කියන එකට තොරතුරු තමන් ළඟ වාර්තා වෙලා තියෙනවා නම් භාවනාව ආරම්භ වෙලා භාවනාව කරගෙන ඉබිගියවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා නම් තමන් තුල ඒ හරහා තමන් සෝතවත්ති මාර්ගය තුල ඉන්න බවට තමන්ගේ සෝතවත්ති අංග වැඩෙන බවට තොරතුරු තියෙනවා නම් පිනඳුනි ඒ අය මේ ඊයේ ධර්ම දේශනාව යාවා වූ යෝනිසෝ මනසිකාරට යා යුතු නැහැ. හැබැයි එතනට ගියයි කියලා පින්නදුනි අනාගාමි වෙච්ච කෙනා වුණත් එතනට ගියාට පින්නදුනි එයාට අඩුවක් පාඩුවක් නම් වෙන්නේ නැහැ. වරදක් නම් වෙන්නේ නැහැ. දඬුවමක් නම් ලැබෙන්නේ නැහැ. ලැබුණොත් ලැබෙන්නේ උසස් වීමක් තමයි පින්නදුනි. මොකද එතනට ගියා නම් පින්නදුනි තවත් සරලවම තමන් ඉන්න තැන ආපහු අලුත් කරගන්න පුළුවන්. එතනින් අදහස් වෙන්නේ එයා ඒකටම අනුගත වෙලා එතනම ඉන්න ඕන කියලා එයාගේ ප්‍රශ්න පත්‍රයේට තව ප්‍රශ්න ගොඩක් එකතු වෙලා ඇති. අන්නේ ප්‍රශ්න ටිකත් මේකට දාගත්තට ගවන්නේ මේ ප්‍රශ්න 20ට මෙන්න මේ ආකාරයේ තියාගෙන. ඒතකොට පළවෙනි එක යෝනිසෝ මනසිකාරය නම් නැත්නම් පළවෙනි එක භාවනාව නම් භාවනාවට ප්‍රශ්න පහ නම් මෙතනදී දුන්නේ මෙයාට පුළුවන් තවත් ප්‍රශ්න දෙකක් තුනක් තමන්ට මීට අමතර එකට එකතු වෙලා තියෙනවා දාගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්න පහ ඉවත් කරන්න බෑ. අන්න ඒකයි කියන්නේ. එහෙනම් යෝනිසෝ මනසිකාරයට ඊ ප්‍රශ්න පහක් මෙතන දුන්නා නම් ඒ ප්‍රශ්න පහ තමන්ට එහෙම පාවිච්චි කරන්න පුළුවන් rahat වෙනකන්. හැබැයි ඊට අමතරව තව ප්‍රශ්න 50ක් හරි දාගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ආකාරයේ බලන්න මේ ප්‍රශ්න සකස් වෙලා තියෙන ගොනිලා ඒ ආකාරයටයි ඒකෙන්නු. මේ ස්වාමීන් වහන්සේ කියන නිසා නෙමෙයි ඒක තමන්ගේ අත්දැකීම් දැනගන්න තමන් භාවනා කර කර මේ වැඩේ කරලා යුතුයි කියන්නේ ඒකයි. ඒකට භාවනා කරනකොට භාවනාව දියුණු වෙන ක්‍රමයට සාපේක්ෂව භාවනාවේ දියුණුවට සාපේක්ෂව මෙන්න මේ ආකාරයේ සකස් වීම තමන් තුළ එනවා. මේක ඇකියුමුලේෂන් එක කියන්නේ එකතු වීමක් පින්නතුනි. එකතු වීමක් කියන්නේ පින්නතුනි අරගෙන යනව නෙමෙයි අලුත් උපදේශයක් ගන්නවා. අලුත් උපදේශය ගන්නකොට පරණ උපදේශයේ මග ඇරින්න ඕනේ. පරණ උපදේශේ නැහැ අලුත් උපදේශයට යනවා. ඒතුළ අලුත් උපදේශය ලැබෙන්නේ කාගෙන්ද? ඒක ලැබෙන්නේ පින්නතුනි තමන්ට. කොයි මොහොතද ඒක ලැබෙන්නේ? ඒක ලැබෙන්නේ භාවනාවේදී. අන්න ඒක ලැබෙන්නේ භාවනාවේදී
අන්න ඒක තමයි පිනුදුනි උපදේශය තමන් ඒ වෙලාවේ පිළිපදින. අන්න ඒ උපදේශය පිළිපැදීම නිසා නැවතවරක් තමන්ට එනවා එතනත් මෙන්න මේ දුක. එතනත් මෙන්න මේ දුක එනවා. ඒ දුක දෝමනසේ බවට පරිවර්තනයක් වෙනවා. අන්න එතකොට පිනුදුනි එතන එතනම අවබෝධයට යනවා මේක නේද දුක්ක සත්‍ය, මේක නේද දුක්ක සමුදය, මේ තියෙන දුක්ක නිරෝධය නේද, මගෙම්ම අතෑරුණ නේද කියලා තමන්ට අවබෝධ වෙන්න පිනුදුනි එතන. අන්න එතකොට මේ දුක්ක නිරෝධගාමිනී මාවත මොකද්ද මේ මාර්ගය කියලා අර සමාධි කණ්ඩායමේ නෝන නැවත නැවත මෙන්න අහනකොට එතන විදර්ශනාවයි සමතය විදර්ශනාවයි සිද්ධ වුණා නම් හරි කියලායි කිව්වේ පිනුදුනි. ඔන්න බලන්න මොන්න තරම් මේ කුසලය තිබ්බට ඒ කුසලය යටපත් කිරීමට තරම් අධි ප්‍රබල අකුසලය තියෙනවද කියලා පින්නතු. සංසාරයෙන් ඈතර වෙන එක ඒ තරම් ලේසි නැහැ කියන එක ඒ නෝනට අවබෝධ වෙලා තියෙනවා කියන එක අරුමයක් නෙමෙයිනි පින්නතුනි. පුදුමයක් නෙමෙයිනි. ඒ තරම් ඒ නෝනගේ සංසාර බියනි පෙන්වලා තියෙන ඊ අන්න පින්නතුනි ඔන්න ඔතනයි සංසාර බිය තියෙන්නේ. ඔන්න ඔතනයි සංසාර බිය තියෙන්නේ. උන්නෝය සංසාර බිය මොකද මේ වෙලාවේ පින්නදුනි තමා නොදෙනුවත්ව මේ නෝන මේ ධානය ගැන වචනයක්වත් බණ අහලා නැහැ. ඒ මට්ටම් ගැන දන්නේ නැහැ. සතියෙන් සමාධියට සමාධියමක් ගැන දන්නේ නැහැ. ඒ මොනම තොරතුරක්වත් නැතුව තවම භාවනාවේ මූලික මට්ටමේ ඉඳෙන මේ මාස කිපයක් තිස්සේ වැඩසටහනට එන්නෙත් නැහැ. නිවාසික වැඩසටහන වලට ඒ නෝන ප්‍රකාශ කරනවා අහනකොට මම පොයේ දින වැඩසටහන් වලටයි භාවනාවට ප්‍රවිෂ්ඨ වීමටයි ඇවිල්ලා තමයි මේ ධර්මයේ ශ්‍රවණය කළා නිවසේ ඉඳගෙන හැකියා කරන ගමන් මේ වැඩේ කරගෙන යන්නේ කියලා. ඒ ඔක්කොම කල්පිනුදුනි අවශ්‍ය වෙන මොකුත් අහලා නැති නිසා අවබෝධ කරගන්න බෑ කියන එකද කියනෝනට මම කිව්වා මේක කරන එක ඒ තරම් ලේසි නෑ කියලා. හැබැයි ඒ තරම් ලේසි නෑ කියලා කිව්විනුදුනි ලේසි නෑ කියන එක නෙවෙයි ඒ තරම් ලේසි නෑ. ඊළඟ මොකද ඒ තරම් කියන එකේ තේරුම ඒතොර වචෙන් ඩාර්ථය දුන්නනම් කරන්න තව වැඩ තියෙනවා කියන එක නෙවෙයි. අන්නේනම් නැවත නැවත බණ අහන්න ඕන බණ අහලා අහලා මේ වාර්ගයේ යන්න ඕන කියන එක තේරුම් ගන්න වෙනුනේ ඒ නෝන තුල සිද්ධ වුණා වූ සමත විදර්ශනාව ඒ නෝනට මේ භාවනාවෙන් පස්සේ කමටහන සුද්ධ කරන කොට තේරුම් නැහැ වෙනුනේ කියන්නේ ඒක වුණා නම් සමතය විදර්ශනාවයි අන්න ඒක තමයි මාර්ගය කියලා දැන් බලන්න වෙනුනේ මාර්ගය තුල තමන් ඉන්න වාරමුණට අරමුණට ඇවිල්ලා අරමුණ කොටු වෙනවා කොටු වෙච්ච තැන තමන් ඒක විදර්ශනාවට ලක් කරනවා විදර්ශනාව ලක් කළා තමයි ආයි ගියේ මොකද මම උපදේශ පිළිපැද්දේ නෑ නේද මුලට යන්න ඕන නේද එක එක ටට්ටක් ගාලා සිද්ධ වුණානේ පින්නතු සත්ත්‍යක් ගාලා සිද්ධ වෙනකොට ඒකේ වටිනාකමක් නෑනේ පින්නතු ඒක වචනේ වචනේ වෙනස් වුණානේ අන්න අනිත්‍ය පින්නතු මේ වෙනස් වීම පෙන්වන්නේ පින්නතු මේ එකින් එක පෙන්වන්නේ මේ ඒකනේ ධර්මය කියලා කියන්නේ. ඒතර ඒ නෝන යන එතන අනිත්‍ය තිබුණ නැද්ද කියලා අර ස්කයිප් එකේ නෝන. අනිත්‍ය තිබ්බා. හැබැයි මේ නෝන කියන මේක මගේ පාලනය තුල නෙමෙයි මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක අනාත්මයක් කියලා තේරෙනවා කියලා මේ නෝන මේ අනාත්මයක් අල්ලගෙන. අනාත්මයක් අල්ලගත්තා කියන්නේ ඉන්නේ අකිරියවාදීනේ. ඒ අහේතුකවාදීනේ. අනාත්මයක් කියලා මේක නම පටපන්දින එක තමයි බින්නොදුනි. මේ අකිරියවාදී අහේතුකවාදී. එහෙනම් අනාත්මයේ නම පටවන්දිද නෙමෙයි මෙතන මොකද්ද වෙන්නේ කියලා ඒ මොහොතේ තමන් අවබෝධ කරගන්න එපාය. මේ එකින් එක වෙනස් කරනවා වෙනස් කරන එනවා කියන මම හයියෙන් හයියෙන් කියන්න පටන් ගත්තා. හයියෙන් හයියෙන් කියනකොට හයියෙන් හයියෙන් යනවා අසතිය. වේගයෙන් වේගෙන් අසතියට යනවා. වේගයෙන් වේගෙන් අසතියට යනවා පිටුදී දැන් තමන් මේ වේගෙකට අහු වුණා මේ එකින් එක මෙච්චර වේගෙන් වෙනස් වෙනව නේද වෙනස් වෙනව නේද කියලා පිටුදී ඔන්න ඕක තේරුම් ගන්න බැරිද ඒක. ඕක නෙමෙයිද තේරුම් ගත යුත්තේ එතකොට මම හිමීට කරවයිකුවත් පින්නදුනි වෙන සිද්ධවන්නේ එකයි වේගයෙන් කරනකුවත් එකයි කොයි පැත්තෙන් ආවත් මොන වුණත් මොකද වෙන්නේ නැවත නැවත ඒක මේ දැන ගැනීමේ වාරගාන ක්‍රමානුකූලව වැඩි වෙනව නේද පින්නදුනි දැන් බලන්න එතකොට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන කාය අනුපස්සනාවේ පියවර හතරම පින්නදුනි මොන තරම් පැහැදිලිව මේ කමඨාණේ තුල තියෙනවද කියලා අධ්‍යයනය තුල මේ සියල්ල අත්දකපු දේවල් පින්නදුනි තමන් අත්දකපු දේවල් නෙමෙයි අම්මා තාත්තා අත්දකපු දේවල් නෙමෙයි ගෞතම බුදුහාමුදුරුවෝ අත්දකපු දේවල් නෙමෙයි සිද්ධාර්ථ බෝධිසත්වයා අත්දැක නෙමෙයි උපතිස්ස තරුණයා අත්දැක නෙමෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අත්දැක නෙමෙයි ආනන්ද ස්වාමීන් වහන්සේ අත්දැක නෙමෙයි
මේ හාමුදුරුව අධ්‍යක්ෂ නෙමෙයිනි. එහෙනම් කවුද අධ්‍යක්ෂ? කොයි වෙලාවේද අධ්‍යක්ෂ? අනේ ඒ මොහොතේ එතන තමන්ගේ අධ්‍යක්ෂින් බිනුදුනි බලන්න මොනතරම් හැබැයි අභ්‍යන්තරේ කතාව බලන්න බිනුදුනි අභ්‍යන්තරේ කතාව හරි ටෙලි නාට්‍යයක් වගේ හැදුවදින් සෑහෙන ඉල්ලුමක් ඒ බිනුදුනි මේක අන්න මෙන්න මේ අභ්‍යන්තරේ කතාව වෙනස් වෙලා ඒ නෝනගේ කතා ශෛලීටම බලන්න බිනුදුනි තමන්ට මේ ආය දැකල නැහැ නෝන ඒතකොට දැකලා නැති නිසා තමන්ට තේරෙවි මේ කතා ශෛලිය කොහොමද එන්නේ කියලා උන්ව ආකාරයට මෙන්න මේ සංසාරයෙන් එතරුණා කියන බිනුදුනි හරිම සරල ක්‍රියාකාරීත්වයක් නේද කියලා දැන් මේ බණ ඇහිලා භාවනා කරන පින්දුඬ දැන් තේරෙන්න ඕන පින්දු. නාපවුරු වල්නව තව පැත්තට ගියා ආයි පාරක් අරමුළුට ගිලා ආයේ කරකවලා ඔන්න ආයියාව තවත් පැත්තට ඇවිල්ලා තවත් කාය සංස්කාර වගේ දැම්මෙන්නේ ඇදිලා දැන් ආයි කියනවා ඕක නෙමෙයි අද බණේ කියන් තින්නේ. ඕක නෙමෙයි අද බණේ කියන් තින්නේ. මොකද යෝනිසෝ මනසිකාරයත් එක යන්නේ ඊළඟ එක තමයි මොකද්ද? අත්‍යන්ත ලක්ෂණ. අත්‍යන්ත ලක්ෂණ මොකක්ද අත්‍යන්ත ලක්ෂණේ කියන්නේ මොකක්ද අත්‍යන්ත ලක්ෂණේ කියන්නේ ඇයි අත්‍යන්ත ලක්ෂණේ කියලා කියන්නේ ඇයි අත්‍යන්ත ලක්ෂණේ කියලා කියන්නේ කොහොමද අත්‍යන්ත ලක්ෂණේ අත්දකින්නේ කොහොමද අත්‍යන්ත ලක්ෂණේ අත්දකින්නේ ඇයි අත්‍යන්ත ලක්ෂණේ අත්දැකිය යුත්තේ ඇයි අත්‍යන්ත ලක්ෂණේ කොහොමද අත්‍යන්ත ලක්ෂණයටම කොටු විය යුත්තේ කොටුවන් කොහොමද අත්‍යන්ත ලක්ෂණයටම කොටුවන්නේ ඔන්න පින්නතුනි කොටුවි දැන් අන්න ඒකට මේ නෝනගෙන් පැහැදිලි උත්තරයක් ලැබෙන්නේ නැහැ හැබැයි එතන හිටියා වූ තව එක නෝනගෙනකින් හම් වෙනවා පැහැදිලි උත්තරයක් අන්න ඒක දැන් වෙනකොටත් YouTube එකේ තියෙනවා වෙනම මේ පින්නුන් දැන්ටත් සමාල්ලාට මේක ශ්‍රවණය කළාදී ඒක පුංචි එකක් තියෙන මේ විනාඩි ගාන එකක් අන්න ඒකේ පින්නුන් බලන්න කොයි ආකාරයෙන්ද එතන තියෙන්නේ කියලා පින්න ඒ නෝනගෙන් මේ අහනකොට මොකද්ද තමන්ට ප්‍රකට වුණේ සද්දයක් සද්දනේ සිතුවිල්ල සිතුවිල්ල මොකද්ද නෝන එතනින් දැනගත්තේ සිතුවිල්ලක් දැනගත්තා ඒක දැනගත්තු බව නෝන කොහොමද දැනගත්තේ ඒක දැනගත්තු බව දැනගත්තේ සිතුවිල්ලක් කියන වචනේ සිතුවිල්ලක් කියන වචනේ ඔය සිතුවිල්ලක් කියන වචනේ නෝන මොකද්ද දැනගත්තේ සිතුවිල්ලක් කියන වචනේ මම දැනගත්තේ සිතුවිල්ල අන්න දැන් නැවත වරක් ඒක ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්න අහන්නේ නෝණගෙන් ප්‍රශ්න අහලා අනෝ නෝණ පළවෙනි දැනගැනීම මොකක්ද පළවෙනි දැනගැනීමේ ආරම්භක අකුර කියන්නේ ඒ දැනගැනීමේ අවසාන අකුර කියන්නේ ආරම්භක අකුර සියන් හරි සියන්ෙන් පටන් ගන්න සිතු විල්ලක් කොහොමද දැනගත්තේ ඒක ඒ ආකාරයෙන් මට ඇඳලා පෙන්නුව සිතු විල්ල සියන් කොහොමද සියන් ඇඳලා පෙන්නුව බව දන්නේ විස්තර ගොඩක් තියෙන පින්නදුනේ කමඩානේ හැබැයි එකෙන් කොටසක් වුණා මේ පින්නදුන මේ වෙන තමන්ගේ කුසලේ ආරා වෙනම ඇවිල්ලා ඇති YouTube එකට තමන්ට ශ්‍රවණය කරලා බලන්න පුළුවන් බොහොම කෙටි කාලයක් ඇත විනාඩි 15ක් 20ක් කොහොම ඊටත් අඩු දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ප්‍රකට වෙන්නේ හරියට පුංචි කාලයක් මේ සියලු දෙනා එක අහන්න පැහැදිලිව තියෙන උත්තර ටික අන්න එතකොට මේ අත්‍යන්ත ලක්ෂණේ පිළිබඳ මොකද්ද අත්‍යන්ත ලක්ෂණ කියන්නේ කියන එකට දැන් පිළිතුරු මේ පින්නතුන්ගෙන් දැකිය යුතුයි ඒක මේ ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන එකක් නැහැ ඊකමඩන්නේ ඊකල වෙන එකක් නැහැ. ඒක අල්ලගත්තදී පිළිතුරු තමයි හොයා ගන්නත් බෑ. අන්න ඒක නිසා ඒක දැනගෙන පින්නොදිනු බලන්නේ ඒක හරතරන කියලා. ඒතකොට සිත්තු විල්ලක් සියන්නේ පටන් ගත්තාල් ගහරින ඕන ඒක ඉවරයි. දැන් දෙවනි එකට උත්තර දෙන්න නෝනා ඒ චිත්තක්ෂණ ඉවරයි. ඊළඟ චිත්තක්ෂණේ මොකද්ද නෝනා දැනගත්තේ? ඊළඟ චිත්තක්ෂණේ ආපු දැනගත්තු එකේ පළවෙනි අකුර කියන්න අවසාන අකුර කියන්න. අන්න දැන් කියනවා පළවෙනි අකුර වයයි. වචනයක් අවසාන අකුර අල්ක වචනයක් අන්න දැන් මොන ඒකෙන් මොකද දැනගත්ත ඒකෙන් දැනගත්ත වචනයක් කියලා පළවෙනිකින් දැනගත්ත සිතුවිල්ලක් කියලා ඔන්න පින්නොදින මේ ආයේ තත්වෙම තමයි දැන් මේ ලෝකේ ඉන්නා වූ මේ වර මේක අවබෝධ කරගෙන ඉන්නා වූ මේ සිය ගණක් දෙසිය ගණක් වෙන්න පුළුවන් ඒ නොවන අනිත් සියලු ලෝකයා ඉන්නා වූ තැනයි මේ භාවනා කරන අය තිනෙන්නේ එතකොට පළවෙනි එකේ අකුරු ටිකෙන් සියන්නේම් පටන් අරගෙන සිතුවිල්ලක් කියන අකුරු පහ එකතු වුනාම දැනගත්ත සිතුවිල්ලක් කියලා. වයන්නේම් පටන් අරගෙන වචනයක් කියන අකුරු හතර එකද පහ එකතු වුනාම දැනගත්ත වචනයක් කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ ආයනවා මොනවද නෝන දැන් මේක දෙකේම තියෙන්නේ. මේ තියෙන්නේ අකුරු. ඇයි මේකට වචනයක් කියලා කියන්නේ එතකොට?
වචනයක් කියලා කියන්නේ ඒක වචනයක් නිසා. එහෙනම් මොකද්ද ඒක? අන්න නෝනා ඒක තමයි සම්මුතික වශයෙන් අකුරු ටිකක් එකට එකතු වෙලා හැදෙන්නා වූ පදයට එහෙම නැත්නම් ඒ රූපයට පැනවෙන්නා වූ නාමයෙන් වචනය කියලා කියන්නේ. නේන වචනයක් කියුවේ ඒක වචනයක් නිසාද නැත්නම් ඒකට පැනවිලා තිබෙන්නා වූ නාමයේද? දැන් අන්න ස්වාමීන් වහන්සේ නැවත දානවා ඒකට පැනවිලා තිබෙන්නා වූ නාමයේ. ඒක වචනයක් කියනවා. හරි. දැන් නෝන එහෙනම් ඒ වචනයක් කියන එකෙන් දැනගත්ත මොකද්ද? වචනයක්. දැන් නෝන කියන්නේ එතකොට සිතුවිල්ලක් කියන එක මොකද්ද? ඒක සිතුවිල්ලක්. ආයි කියන්නේ පිළිදුනේ විදියටනේ. ඔන්න බලන්න මේ අධිශීල කණ්ඩායම ඉන්න නෝන කියන්නේ. බලන්න අර නෝන තාම මේ කණ්ඩායම වල ඇවිල්ලත් නැහැ. ඒ නෝන ගෙදරින් ඉඳගෙන මේ වැඩේ කරන මෙන්න මේ මට්ටමට අතෙන්ද ගිහිලා බෑ. ඒ නෝනට අවබෝධ මට්ටම් නැහැ. නමුත් ඒ නෝන ওই ටික දැකලා නැහැ විදියට නොදැක්කට පිළිදුනේ ඇතුළත වෙනස් වෙලා තියෙනවානේ. දැන් මේ අධිශීල තමයි ඉන්න නෝනගේ කණ්ඩායම ඉන්න නෝනගේ ඇතුළත එච්චර වෙනස් වෙලා නැහැ පිළිදුනේ. බුද භාවනා අධ්‍යක්ීම නෙමෙයි මේ තියෙන්නේ. ඉතින් ඒ නෝනටත් මේ බණ ඇනවන දැන් තේරෙනවන තමන් කොහෙද ඉන්නේ කියලා. අන්න එතකොට පින්නෝදි දැන් කියනවා මොකද්ද ඒක? ඒක සිතුවිල්ල. මොකද්ද නෝනේ එතනක් තියෙන්නේ? ආ එතනක් තියෙන්නේ අකුරු ටිකක්. අකුරු ටිකක් නනෝන ඒකට මොකද්ද කියන්නේ? ආ ඒක කෙලේශයක් කියලා ඉවර තව නමක් කියනවා. නෝන කීපයක් කියන පින්නෝදි. ඒ කෙලේශයක්. නෝන හරි ඔය කියන ඔක්කොම පැත්තකින් දිලා මොකද්ද එතන තියෙන්නේ? තියෙන්නේ අකුරු. අකුරු නම් බිනදුනේ අකුරු වලින් හැදිච්ච එකට මොකද්ද කියන්නේ? අකුරු වලින් හැදිච්ච එකට කියන්නම් වචනයක් කියලා. එන සරල උදාහරණයක් බිනදුනේ ඊට පස්සේ ඒකට එකතු වෙලා තියෙනවානේ ඒක උදාහරණෙ මේ බිනදුන් බලන්න. අන්න ඒක තමයි බිනදුනේ අපි සරලව මේ මොහොතෙත් මේ බිනදුනේ මේ ගන්න පුළුවන්. මොකද ඒක අවබෝධ කරගන්න ඒතකොට හරිම ලේසි. අපි කියමු බිනදුනේ මෙන්න මේ බත් කියලා එකක් කියන. මෙයා කියනවා බත්. බයන්නයි අල්තයන්. අපි උදාහරණයක් විදිහට ගන්න පින්නදුනේ මේක බත්. ද බත් නම් පින්නදුනේ මෙයයි දන්නවනේ බත් කියන එක මොනවින්ද හැදෙන්න ඕන. බත් කියන එක හැදෙන්න බෑනේ පින්නදුනේ පිටිවලින්. බත් කියන එක හැදෙන්න බෑනේ පින්නදුනේ පරිප්පු වලින්. නැත්නම් කඩල වලින්. නැත්නම් මුං ඇට වලින්. එහෙම නැත්නම් බත්තල වලින්. මයොක්ක වලින්. බත් කියන එක හැදෙන්න මොනවින්ද පින්නදුනේ හැදෙන්න ඕන. හැදෙන්න ඕන බත් හැදිය යුතු අමුද්‍රව්‍යයක් තියෙනවනේ. බත් හැදෙන අමුද්‍රව්‍ය මොකද්ද? හාල්නේ. වී වලින් බත් හැදෙන්නේ නෑනේ. වී පිටි වුණාට පස්සේ පිටි වලින් බත් හැදෙන්නේ නෑනේ. පිටි වලින් හැදුණොත් කියන්නේ රොටි, එහෙම නැත්නම් ඉන්දියාප්ප, එහෙම නැත්නම් ආප්ප, එහෙම නැත්නම් පිට්ටු, තෝසි ඕන නමක් වෙන්න පුළුවන්. හැබැයි බත් නෙමෙයිනේ පිටි. අන්න එහෙනම් පිටු දැන් ඒක බත් කිව්වමත් මේ පිටු දන්නව බත් කිව්වම කැකුල් බත් කියනවා. නැත්නම් සම්බ බත් කියනවා. බාස්මති බත් කියන. දැන් මොනවද බින්නදී අන්තිවර මේ බත්නේ. මොකද හාල් වලින් හැදලා තියෙන. කැකුල් හාල් කියයි, සුදු කැකුල් හාල් කියයි, රතු කැකුල් කියයි බිනුනේ තව තව නම් තිබෙවි. මොන නම් තිබ්බත් බින්නද මේ හැදලා තියෙන්නේ මොනවින්ද? හාල් වලින්. කියන්නේ වී කියන එකෙන් ආවා වූ හාල, හාලෙන් ආවා වූ ඊළඟ එක. ඒක හාලෙන් එනවා දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි බත් කියන්නේ. පිටි වුණා නම් ඒක බත් වෙන්නේ නැහැ නේද? එතකොට දැන් දන්නවනේ පින්නදුනි පැහැදිලිවම. අන්න එතකොට දැන් බත් කියන. එතකොට ඊට පස්සේ මෙයා කියනවා මේකට ෆ්‍රයිඩ් රයිස්. ෆ්‍රයිඩ් රයිස්. මොකද්ද මේ? බැදපු බත්. බැදපු බත්. ඊට පස්සේ කියනවා බුරියානි. මොකද්ද මේ? තව තව තෙල් ජාතිරියක් දාලා තව තව එක එක හදපු එක. ඊට පස්සේ කියනවා කහ බත්. කහ බත්. ඊළඟ තායි බත්. චයිනා චීන බත්. එක එක බත් තියෙනවනේ පිනුදු. ඔය ඔක්කොගෙම මොනවද කියන්නේ තුරන්තුට? එහෙම නැත්නම් කිරි බත්. කිරි ටිකක් දාලා කියනවා කිරි බත් කියලා. මේ බදා ඒකට තවත් පොල් ටිගුයි පැණි ටිගුයි දාලා කියනවා ඇඹුල් කිරි බත් කියලා. අවසාන වශයෙන් පිනුදුනි සියල්ල මොකද්ද ඒතර මේකේ? ඔය ඔක්කොම කපලා ගියාන් පස්සේ අන්තිමට තියෙන්නේ මොකද්ද මේ? හාල තැම්බීම නිසා වතුරත් එක්ක එකතු වෙලා ලිපේ තියලා හාල තැම්බීම නිසා ආවා වූ ඒ දේට කියවුණා වූ නමනි. ලෝකේ ඇමරිකාවෙන් දෙගෙන කිව්වත් පින්නතුනි සිංහලෙන් කියනවනම් ඔයාට කියන්නේ මොකද්ද ওই නම් ටිකනි? ලිබියාවෙන් දෙගෙන කිව්වත් සිංහලෙන් කියනවනම් කියන්නේ ওই නම් ටිකනි? එංගලන්තේ හිටියත්, ඕස්ට්‍රේලියාවේ හිටියත්, ජපානයේ හිටියත්, ලංකාවේ හිටියත්, ලංකාවේ යාපනයේදී කිව්වත් සිංහලෙන් කියනවනම් පින්නතුනි ওই නම් ටිකනි කියන්නේ? මාතරදී කිව්වත් සිංහලෙන් කියනවා ওই නම් ටිකනි කියවන්න වෙන්නේ. එහෙනම් කොළඹදී කිව්වත් කියවන්නේ ওই නම් ටිකනි වෙන සිංහලෙන්. හැබැයි ඉංග්‍රීසිෙන් කිව්වොත් ඔය නම නෙවෙයිනි. පාලි වලින් කිව්වොත් ඔය නම නෙවෙයිනි. ජර්මන් වලින් කිව්වොත් ඔය නම නෙවෙයිනි.
නම් මේක පනවපු පැනවිල්ලක් කියන්නේ දැන් මෙයාට තේරෙනවනේ පින්නතුනි. එහෙනම් මේක එහෙනම් පින්නතුනි මොන නම දාලා කිව්වත් එහෙනම් මේකට අපි කියන්නා වූ නම මොකද්ද පින්නතුනි? බත් කියන එක. එහෙනම් පින්නතුනි අකුර වලින් හැදුනනම් යමක්. එහෙනම් බත් කියන එකත් පින්නතුනි දැන් අපි කිව්වොත් බත් කියන එකත් එහෙනම් හාල් වලින් හැදිච්ච එකක්ද? බත් කියලා අපි කියන වෙලාවේදී ඒක පිටි වලින් හැදිච්ච එකක්ද? එහෙම නැත්නම් මේක පරිප්පු වලින් හැදිච්ච එකක්ද? මේක මුං ඇට වලින් එහෙම නැත්නම් කඩ වලින් හැදියාද? නැත්නම් මේක මයි ඔක්ක වලින් හැදිච්ච එකද කියලා ඒ මොහොතේ දැනගන්න පුළුවන් පින්නොදුනි. බයන්න යල්තන්නේ කිපි කියලා ඒ පින්නොදුනි. එහෙනම් මේක හාල් වලින් හැදුනේ, මේක පිටි වලින් හැදුනේ නෙමෙයි කියලා එකවර දැනගන්න පුළුවන් පින්නොදුනි. එකවරම දැනගන්න පුළුවන් කියන්නේ පින්නොදුනි බයන්න යල්තන්නේ තියනවනම් එතනින් එකවරම දැනගන්න පුළුවන් වෙන්නේ මොකද්ද? මේක අකුරු දෙකක් පමණයි කියන්නේ. අකුරු දෙකක් නම් ඒකට අපි අකුරු දෙකක් කියලා එකතු කළා කියන්නේ ඒකට කියන්නේ පොදු තනි දේ තමයි පින්නතුනි මොකද්ද? වචනය. වචනය. එහෙනම් මානසිකාරය. එහෙනම් කොහොමද දැනගත්තේ මොකද? ඒ මොහොතේ දැනගත්තේ මෙන්න මේ මානසිකාරය තමයි අපිට. ඒක මෙයා අත්දකින්න ඕන. ඉතින් මානසිකාරය කියන එක වචනය කියන එක මෙයාට අත්නොද කටපාඩම් කරගන්න පුළුවන්. මානසිකාරය කටපාඩම් කරන්න බෑ පින්නතුනි. ඒකයි භාවනා කරන්නේ. අන්න මානසිකාරය කියන්නේ අර පළවෙනි නෝන කියන පින්නතුනි ඒ නෝනයිලා ඒ මානසිකාරයෙන් බව දැනගත්තා. ඔර අර මුලින් ගතාරු නෝන ඇච්චර විස්තර දිගට ගියාට ඒ නෝන තාම මේ කෑලි කෑලි වලට කල්ලා නැහැ. මොකද ඒ නෝන යන මාර්ගය වෙනස් වෙන දෙයක්. එක එක්කෙනා යන්නේ එක එක්කෙනා තම තමන්ගේ මේ පංචේන්ද්‍රය වැඩෙන ආකාරයටනේ. ඔර ඒ ආකාරයෙන් යනකොට ඒ නෝන කෑලි කැල්ල තියෙන බව ඇතුලේ දන්නව නමුත් ඒව ගැන තොරතුරු නෙමෙයි. ඒ නෝන කිලීම චතුරාර්ය සත්‍ය වහගෙන ගිහිල්ලා තියෙනවා. ත්‍රිලක්ෂණේ වහගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නෝන ත්‍රිලක්ෂණේ එතනින් අවබෝධ කරගන්නේ. දැන් මේ නෝන මේ ත්‍රිලක්ෂණේ මෙතනින් අවබෝධ. දැන් මේ නෝන තන්දුවම නෝන දැන් ඔය මොනවද ඕකේ තියෙන්නේ? එතකොට එතන තියෙන්නේ තියෙන වෙනස් වීමක්නේ. මොනවද වෙනස් වුනේ? වචන ටිකනේ වෙනස් වුනේ. වචන ටික වෙනස් වුනේ. වචන ටික වෙනස් වුනේ මොන වෙනස් වීමද? අකුරු ටිකනේ වෙනස් වුනේ. එහෙනම් නෝන මොකද්ද දැකලා තියෙන්නේ? අත්දැකලා තියෙන්නේ. ඔන්න ඔය වෙනස් වීමනේ අත්දැකලා තියෙන්නේ. ඒ නෝන පින්නදෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන තියෙනවා. ඉච්චල දුර සාකච්ඡා කරන්න ගිය නෝනත් ඒ මොදේ නෝනද සාකච්ඡා කරනවාදී ස්කයිප් ජාලය හරහා සම්බන්ධ වෙලා හිටියේ නැහැ පින්නදුන්. ඒ සාකච්ඡාව ස්වාමීන් වහන්සේ පමණයි කරේ. මොකද හතර දිනකුත් ඉන්න වෙලාවේ කාලය පරිපාලනය කරන්න තියෙන නිසා පින්නදුන් එතනට ගියේ නැහැ. මොකද ඒ නෝනට ඒ කාලේ ලැබෙවි ළඟ වැඩසටහන ගාවම සාකච්ඡා වේවි. ඒක ඒ නෝනා කුසල කුසල. සමාධිය කියලා කියන්නේ එතකොට අරමුණු නැති තැනක් කියලා නෝන කියන්නේ. අරමුණු තැන නැති තැනක් නම් කොහොමද ඔබ දැනගත්තේ කියන එක දැන් තේරෙනවා එතකොට. සමාධිය නැති තැනක් තියෙනවා කියලා දැන ගැනීමට හේතු වුණා වූ හේතු ප්‍රත්‍ය මොකද්ද? අරමුණු සංසිඳිලා කියලා සිතුවිල්ලක් ආවා. අරමුණු සංසිඳිලා කියලා සිතුවිල්ලක් ආවා. එහෙමයි. ඔය සිතුවිල්ලෙන් සිතුවිල්ලක් ආවා. එහෙමයි. එතකොට මොකද්ද එතන ප්‍රකට වීම? ප්‍රකට වීම සිතුවිල්ල. සිතුවිල්ල. ඒක දැන ගැනීම. සිතුවිල්ලක් බව. සිතුවිල්ලක් බව. වචනයක්. එහෙමයි. සිතුවිල්ලක් බවද වචනයක්ද? වචනයක්. වචනයක්. ඒක දෙවණියෝට තවන්ට මොකද ප්‍රකට වුනේ? මුලින් ප්‍රකට වුණා සිතුවිල්ලක්. වචනයක්. දෙවණිය ප්‍රකට වුණේ වචනයක්. එහෙමයි. වයන්නේ පටන් අරගෙන අල්කාරණ ඉවර වුණා. එහෙමයි. වචනයක්. එහෙමයි. ඒතොර ඒකෙන් මොකද තවන්ට දැනගත්තේ තමන්? දෙවණි දැනගෙල්ලෙන් මොකක් තමන් දැනගත්තේ? දැනගත්තේ වචනයක් කියලා. වචනයක් කියලා. පළවෙනි දැනගැනෙන්නේ කිව්ව සිතුවිල්ලක් කියලා. එහෙමයි. ඒකෙන් මොකද දැනගත්තේ එතකොට? සිතුවිල්ලක්. ඒකෙන් සිතුවිල්ල. දෙවණියගේ වචනයක්. එහෙමයි. ඒ දෙවණියගේ වචනයක් බව දැනගත්තේ කොහොමද? වචනයක් කියන වචනයක් කියන අකුරු ටික තියෙන නිසා. එහෙමයි. දෙවණියගෙන් දැනගත්ත වචනයක් කියන එක වචනයක් තියෙන අකුරු ටික නිසා. එහෙමයි. ඒතර වචනයක් කියලා කිව්වේ මොකටද? වචනයක් කියලා කිව්වේ සිතුවිල්ලක් කියන එකට. සිතුවිල්ලක් නේද වචනයක් කියලා කිව්වේ? ඒකට අදාළව කියන්නේ දෙවණියකට අදාළව වචනයක්. ඒක වචනයක් කියලා නිර්වචනය කරේ ඇයි එතකොට ඒක? දැන් වචනයක් කියලා වෙන මොනවා හරි වෙනත් ආකාරයේ හැඩතලයක් වෙනත් රූපයක් තියනවාද? තව වචනයක් කියන්නේ ඒකේ සකස් වෙලා තියෙන ආකාරයට දීලා තිබෙනා පොදු නාමයද? දීලා තිබෙනා පොදු නාමය. පොදු නාමය. එහෙමයි. වචනයක් කියලා කියන්නේ වයන්නේ පටන් අරගෙන චයන්නේ ගිල්ලා අල්කන්න කියන එක නෙමෙයි. අකුරු ටිකකින් යමක් සකස් වුණා නම් ඒකට දෙන්නා පොදු නාමය තමයි වචනයක් කියන්නේ. එහෙමයි. ඒ නිසා වචනයක් කියලා දැනගත්තා ඒක. එහෙමයි. ඒතකොට ඒකම ආදේශ කළ බලන්න පළවෙනි එකටත්. සිතුවිල්ල. ඔව්. ඒතකොට ඒකේ මොකක් තියෙන්නේ?
සිතුවිල්ලක් කියන වචනේ. වචනේ. ඒතකොට ඒකේ මොකක්ද තියෙන්නේ? ඒතකොට ඒකේ මොකක්ද දැනගන්න පුළුවන් වෙන්නේ නේද? එතනත් මොනවද තියෙන්නේ ඒතකොට? එතනත් අකුරු ටික. අකුරු ටිකක්. අන්ති අකුරු ටිකකින් සකස් වුණා නම් යමක් ඒකට කියන්නේ මොකද්ද? කෙලෙසයක්. මේ කෙලෙසයක් කියන්නේ පරිදි අකුරු වලින් සකස් වෙච්ච ගොන් කෙලෙසයක් වෙනවා. වචනයක්. වචනයක් නේක. සම්මුතිය තුල අකුරු වලින් යමක් සකස් වුණා ඒකට කියන්නේ වචනය. වචනයක් කියලානේ. එහෙමයි. ඊළඟ ඉතින් පළවෙනි එකෙත් තියෙන සයන්නයි තුයන්නයි වියන්නයි ලයන්නයි අල්ලන්නයි ලයන්නයි කයන්නයි ඒවත් මොනවද ඒකට? අකුරු. අකුරු වලින් සකස් වෙච්ච දෙයකට කියන්නේ මොකක් කියලාද? වචනයක්. වචනයක්. ඒතකොට එහෙනම් ඒකේ තියෙන්නේ මොකද්ද ඒතකොට? ඒකේ තියෙන්නේ අකුරු. අකුරු. ඒතකොට ඒකත් මොකද්ද ඒතකොට? ඒකත් වචනයක්. වචනයක්. දැන් කොහේ සිතුවිල්ල තියෙන්නේ ඒතකොට? දෙකම වචනයක්. දැන් ඒතකොට නෝන සිතුවිල්ලක් දැනගෙන තියෙනවද? නෑ. දැන් ඒතකොට කතාව දැන් තමන්ගේ අත්දැකීම කියන්න බලන්න. මොකක්ද තමන් අත්දැකලා තියෙන්නේ කියලා? දැකීම වචනයක් කියලා. ඔය තමන් දැනගෙන තියෙන වචනයක් කියලානේ. එහෙමයි. වචනෙට වඩා දෙයක් දැනගත්තද දරනොත්? නෑ. තව ඕන අත්දැකීමක් කරන් කියන්න බලන්න භාවනා තියෙන්නේ. භාවනා නෙමෙයි සමිනාස. අර සමාධිගත වුණා කියන ටිකත් වචන ටිකක් විතරයි. ජාමතනම තියෙන්නේ අකුරු ටිකක් නෙදිනේ. අකුරු ටිකක් විතරයි. අකුරු ටිකකින් හදලා දෙන එකට තමයි වචනේ කියන්නේ. එහෙමයි. මේ වචනේට දෙනවා වූ අර්ථකථනය තුළ කියනවා මේක සිතුවිල්ලක්, මේක රූපයක්, මේක වේදනාවක්, මේ අම්මා සෙනෙහයි, බඩගිනි කියන ඒවා. එහෙමයි. ඒක අවසාන වශයෙන් ඔක්කොම බලනකොට පොදුවේ දැනගෙන තියෙන මොකක් තමයි? මේ අකුරු ටික. අම්මාගේ දැනගැනීම තියෙන්නේ මේ වචන ටිකක් නේ. එහෙමයි. දැනගත්ත එක තමයි අවබෝධය කියලා කියන්නේ. ඉතින් භාවනාවේ අත්දැකපු දේ මේ මොහොතේ තමන් අත්දැක්කේ මොකද්ද? එහෙමයි සාමනා. මේ මොහොතේ අත්දැක්කද බඩගින්නක්, මේ මොහොතේ අත්දැක්කද අම්මා සිනීපයි අම්මා ස්පිටාලේ ඉන්නවා. මේ මොහොතේ අත්දැක්කද තාත්තා මැරලා ඉන්නවා. නැත්නම් මේ මොහොතේ දැනගත්තේ තාත්තා මැරලා ඉන්නවා කියන අකුරු ටිකෙන් හඳුන වචන ටිකද? වචන ටික. අන්න ඒක තමයි මේ මොහොත කියලා කියන්නේ. මේ මොහොතේ ඊට වඩා දෙයක් නැහැ. ඉතින් මේ මොහොතෙන් එළියට ඇවිල්ලා ඒකට විස්තර කතරේ දාන්න ගියාන් පස්සේ තාත්තා මැරලා ඉන්නත් පුළුවන්, අසනිය අම්මා සිනිබුලා ඉන්නත් පුළුවන්, බඩගිනි වෙන්නත් පුළුවන්, බච්චියා වෙන්නත් පුළුවන්, ඔක්කොම තියෙන්න පුළුවන්. වෙයි මේ මොහොතට අදාළව දැනගත හැකි එක දෙයක් පමණයි. එහෙනම් එක දෙයක් නම් ඒ දැනගත්තා වූ දේ තමයි එතන තිබුණ දේ. එතන තිබුණේ අකුරකින් පටන් අරගෙන තව අකුරක් දක්වා ඒ අවසාන වෙලා අකුරු ටිකක් ඇවිත් ඇවිත් යන එකනේ තිබ්බේ එතකොට. එහෙමයි. එතකොට එහෙනම් දැන් අත්දැකලා තියෙන මොකක්ද තනි කරමු? අකුරු ටික. ලෝකේ සෑම කෙනෙක්ම දැනගන්නේ මෙන්න මේ යමක්, මෙන්න මේ අකුරු ටිකක් එකතු වෙලා සකස් වන්නා වූ ඇටසලේ. අකුරු ටිකක් එකතු වීම නිසා සකස් වන්නා වූ රූපය. ඒ රූපය තමයි වචනේ කියලා කියන්නේ. එතකොට ඒක සිංහල අකුරු වෙන්න පුළුවන්, ඉංග්‍රීසි අකුරු වෙන්න පුළුවන්, ජර්මන් අකුරු වෙන්න පුළුවන්, මැලේ අකුරු වෙන්න පුළුවන්, ලතින් අකුරු වෙන්න පුළුවන්, පාලි අකුරු වෙන්න පුළුවන්, දෙමළ අකුරු වෙන්න පුළුවන්, ජර්මන් අකුරු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලිබියානු අකුරු වෙන්න පුළුවන්, අරාබි අකුරු වෙන්න පුළුවන්, ඕන අකුරක් වෙන්න පුළුවන්. හැබැයි සියල්ල අකුරු තමයි සිංහල භාෂාවෙන් කියනවනම් උකට කියන්නේ. ඉංග්‍රීසියෙන් කියනකොට කියන ලෙටර් කියලා. ලෙටර්ස්. ඒක අනිත් ඒවා නම් මෙයා හඳුරු දන්නේ නැහැ, ඇහිලා නැහැ. ඕ මොනවද කියලා කියන්නේ. ජපන් භාෂාවනේ උකට නමක් ඇත. ජර්මන් භාෂාවනුත් ඕකට නමක් ඇත. දෙමළ භාෂාවනුත් අකුරට නමක් ඇත. වචනටත් තව නමක් ඇත. එතකොට වචනට කියන ඉංග්‍රීසියෙන් word කියලා. word එක. අන්න ඔන්නෝ විදිහට word නෙමෙයි word. අන්න ඒ විදිහට දැන් මෙන්න මේ පැනවිල්ල. එතකොට වචනයක් කියන්නේ එතකොට මොකද්ද? එවන සිතුවිල්ල කියන්නේ ඒ වගේ එකක් නේ. සිතුවිල්ල. යන්න සියන්න කියන අකුර. තුයන්න කියන අකුර. අල්ලායන්න කියන අකුර. ඔන්නේ අකුරු ටික එකට එකතු වෙලා තියෙන එකට කියනව දෙය තමයි වචනේ කියන්නේ. එහෙනම් නැත්තම් මේකට දැන් අපි මේ අවස්ථාවේදී මේ ආගමනුකූලව නැත්තම් මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව තුල කියන මේක මානසිකාරය. දැන් මෙන්න මේ ලෝකය කියලා මේ කෙනෙකුට දැනගන්න පුළුවන් වන්නේ දැනගන්නවා නම් ඔන්න ඔය මානසිකාරය. වචනයක් ප්‍රකට වීම ඔන්නෝක තමයි වෙනස් වීම කියන්නේ. මේක මේ වචනේ කියන එක අකුරෙන් අකුර මොනතරම් වේගෙන් වෙනස් වීමක් භාවනාව හරියට අත්දකගෙන දැකලා තියෙනවා කියලා භාවනා කරපු කෙනෙක් තමයි හඳුන්නේ. එහෙනම් ඔන්නේ භාවනාවේදී අත්දකින්නව මේ වෙනස් වීම
කොහොමද දකින්නේ මෙන්න මේක මේ ආකාරයෙන් පිළියෙල කරන එක. එහෙම නැත්නම් සංස්කරණය කරන එක මේ හරියට නිදහසේ බලාගෙන ඉන්න තරමට තමන්ගේ මූලික අරමුණ ටික සංසිඳුණා නම් ඒ සංසිඳීම තුළ මේ අරමුණින් අරමුණ ප්‍රකට වෙන්න ගත වෙන කාලය අඩු වෙනවා. කාල පරාසය වැඩි වෙනවා. කාල පරාසය වැඩි වුණාම කලින් තප්පරයකට 100ක් දැනගත්තු එක්කෙනා දැන් තප්පරයකට දැනගන්නේ 10ක් නම් එතකොට ඒ 10ක් දැනගන්නකොට ඒ තප්පරේ අපි කොහොමද විනාඩියකට කියලා විනාඩියකට 10ක් දැනගන්නකොට එතකොට එකක් දැනගන්න තප්පර 6ක් තියෙනවානේ. එතකොට තප්පර 6ක් තුල මේක හට ගැනීම ඒක වෙනස් වීම යන ආකාරය ඒ නිරෝධ වෙන ආකාරය මෙන්න ඇතිවීමයි නැතිවීමයි උද්දේය වය පරීක්ෂා කරනවා. උද්දේය වය පරීක්ෂා අන්න එතකොට තමයි මේ පිනතුන්ට මෙන්න මේ කලකිරීමටපත් වෙන මේ වෙනස් වීමක් පමණයි. වෙනස් වෙන්නේ අකුරු ටිකක්, වෙනස් වෙන්නේ වචන ටිකක්, වෙනස් වෙන්නේ මානසිකාරය. මානසිකාරය කියන අම්මා කියලා, ඊළඟ මානසිකාරය කියන තාත්තා කියලා. දැන් ඉතින් අම්මෙක් නැහැ, තාත්තෙක් ඉන්නවා, තාත්තෙක් ඉන්නෙලා අම්මෙක් නැහැ. එහෙනම් මම ඉන්නේ වෙලාවෙ කෙනෙක්වත් නැහැ. උන්ව ආකාරයට තමයි මේ පිනතුන් මේ ලෝකයේ අත්දකින්නේ. බලන්න මේ නෝන කොහොමද මේ ටික අත්දැකලා තියෙන්නේ කියලා. දැන් මේ ඇයට සාකච්ඡා වුණ තේරෙනවා ඒක මේව අත්දැකලා නැතුව නෙමෙයි. මොකද මේ නෝනලාගේ ප්‍රමාණවත් තරම් අවබෝධයක් තුල සිද්ධ වෙලා නැති නිසා බලමු මේ නෝන කොහොමද ඊළඟට ඒක අත්දැකි කියලා. දැන් නැවතරත් තම කමඨහන වර්ණ ගන්න බලන්න. අවසරයි සමනාංශ. සතියෙන් සමාධිගත වෙනවා කියලා අදිස්ථාන කරාට පස්සේ මම දැන් මෙතන කියලා ප්‍රකට වුණා. ඊට පස්සේ මම ටික වෙලාවක් ඉන්නකොට සිතුවිල්ලක් කියන වචනේ ප්‍රකට වුණා. ඒ බව දැනගත්තා. සිතුවිල්ලක් එතරයි. එතකොට දැන් මොකක්ද ඒ අවස්ථාවේ තමන් ඒකට අවබෝධුනේ තමන්ට? සිතුවිල්ලක් කියන වචන අකුරු ටික තමයි සිතුවිල්ලක් කියන වචනේ තමයි ප්‍රකට වුනේ. සිතුවිල්ලක් කියන වචනේ ප්‍රකට වුනේ. එහෙමයි. මොකක්ද ඒකට අවබෝධුනේ? ඒ ආපු ටික ඔක්කොම වචන විතරයි. වචන විතරයි. එහෙමයි. දැන් ඒකට තියෙන භාවනාවේ අත්දැකීම් ගැන දැන් තමන්ගේ ප්‍රකාශන ගොඩනගන්න බලන්න. එහෙමයි සමිනාංශ. වචන ටිකක් වෙනස් වෙලා වචන ටිකක් ආපු ටික විතරයි. ඔව් දැන් ඒතකොට මේ භාවනාවේ අත්දැකීම කරාද කියන්නේ ඔය නැත්තම් දැන් මෙතන මේ සාකච්ඡා වුණු දේවල් අරහා දැන් ඔය ප්‍රකාශන කියන. ඒ සමිනාංශ භාවනාවේදී අත්දැකීම. භාවනාවේ අත්දැක ගන්න දැන් ඉතින් භාවනා අත්දැකීම කලින් ප්‍රකාශ කරන එකදී ඔය ආකාරයට ප්‍රකාශ වුණාද? සිතුවිල්ල වචනයක් කියලා ප්‍රකාශ වුණා නේ සමිනාංශ. සිතුවිල්ල වචනයක් කියලා ප්‍රකාශ වුණා. එහෙමයි. සිතුවිල්ලෙන් මොකද දැනගත්තේ කියලා ඇහුවාම පස්සේ මොකද ප්‍රකාශ කරන්නේ? නෑ, එතෙන්ද කිව්වේ නෑ ඒක. එතකොට දැන් ওই භාවනා අත්දැකීම පිළිබඳව ගැටලුව තියෙන භාවනා අත්දැකීම ඊ වෙලාවේ තමන් හරියට ග්‍රහණය කරනකත් එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ග්‍රහණය කරගත්ත නැති ගැටලුව තියෙන. මේක තමයි දැන් භාවනාව දිනු වෙන්නේ නැති භාවනා ඉස්සරහට යන්නේ නැහැ කියන්නේ ඒකයි. එහෙමයි. ඉතින් ඕක ඔය හැම එකක්ම අත්දකපු ආකාරය පිළිබඳව මොන හරි තමන්ට සාක්ෂියක් තියෙනවා. ඔය කියන භාවනා අත්දැකීම් තමන් මේක දැනගත්තේ මේකයි මෙන්න මේක දැනගත්තේ මේ විදිහට කියලා මොනවා හෝ සාක්ෂියක් තියෙනවා භාවනා වෙලාවේදී. කොමාරි පින්නතුනි මෙන්න මේ අනිත්‍ය අවබෝධ කරගන්න යන්නා වූ ගමන් මාර්ගය තුල දැන් මේ පිනුම් බලන්න මෙන්න මේ අත්‍යන්ත ලක්ෂණයේ වටිනාකම. ඇයි අත්‍යන්ත ලක්ෂණයම කොටු වී යුත්තේ? ඔන්න ප්‍රශ්නේ පින්නතුනි. ඇයි අත්‍යන්ත ලක්ෂණයටම කොටු වී යුත්තේ? අත්‍යන්ත ලක්ෂණයට කොටු වෙන්නේ වෙන මොකටද නෙමේ පින්නතුනි. මොකද මේ තනි චිත්තක්ෂණය අල්ලන්නේ. එකවරකට එකක් දැනගන්න පුළුවන් බව අල්ලන්නේ. එහෙනම් සිතුවිල්ලක් කිව්වත් පින්නතුනි, සද්දයක් කිව්වත්, වේදනාවක් කිව්වත්, අම්මාසනීපයි කිව්වත්, මම උපදේශ පිළිපදින්නේ නෑ නේද කියලා කිව්වත්, මොනවා කිව්වත් පින්නතුනි, ඒ සියලු දේවල් ඒ මොහොතට අදාළව දැනගෙන තිබෙන්නේ මොකක් කරාද? අන්නේ කියුණා වූ දේ තමා දැනගත්තා වූ මේ වචනේ නැත්තම්
මනසිකාරය හරහා. එහෙනම් ඒ වෙලාවේ උපදේශ පිළිපැදිය යුතුයි කියලා හාමුදුරුවෝ ළඟදී කිව්වනේ මේනි පිනද. දැන් අදි සමාධි කණ්ඩායමේ නෝන ළඟදී දැන් කිව්වනේ මේනි. එහෙනම් කොහෙන්ද ඒක ආවේ එතකොට? තමාතුලින් ආවේ. වාඩි වෙලා හිටපු පොලේ තිබුණා නෙමෙයිනි. එහෙම නැත්නම් ළඟ තිබුණු කොලේ තිබුණ එක නෙමෙයිනි ඒ වෙලාවේ ඉන්නේ එතකොට දැන්. අන්න ඒක නිසා තමයි පින්නදුනි දැන් තමන්ට පැහැදිලිව තේරෙනවානේ දැන් කොලේ බලාගෙන කිව්වත් පින්නදුනි කොලේ බලා ගන්න වෙලාව කියන්නේ එක වෙලාවක් කොලේ බලාගෙන තීච් එක ඇතුලේ කියවෙනවා කියන්නේ පින්නදුනි ඒක පහුවෙච්ච වෙලාවනේ දැන් කොලේ දකින්නවා දැකීම දැකීම හරහා යන්නා වූ ක්‍රියාවලියේ රාශියක් ගිල්ලයි මේක මානසිකාරයක් විදියට පත්වන්නේ පින්නදුනි කොච්චර වෙලාවක් මෙතන දිනනවද දැන් කොච්චර වේගකින් මේක වැඩ කරනවද එච්චර වේගෙන් වැඩ කළා තමයි මේ ඇහැට එකපාරටම දැක්කයි කියලා මල කියලා දෙන්න පිනද ගෙම්බා කියලා දෙන්න පිනද ඔන්න ඔයතරේ වේගයක් හොයාගෙන යන ගමනේ මෙන්න මේ හොයාගන්න තියෙන පිනදුනේ එකම දේ මොකද්ද මේ වෙනස් වීම අනිත්‍ය පමණයි ඔන්න අනිත්‍ය අවබෝධ කරගන්නම් පිනදුනේ මෙන්න මේ යෝනිසෝ මනසිකාර්යය ඒ මොහොතේ වෙනදී ඒ මොහොතේම දැනගන්නවා කියන එක තමයි යෝනිසෝ මනසිකාර්යය ඒක දැන ගැනීමට තමයි ළඟ තිබෙන්නා වූ ප්‍රඥාව තමයි ඒක මොකද්ද අත්‍යන්ත ලක්ෂණ. නං අත්‍යන්ත ලක්ෂණ කියන්නේ පිනුදුනේ උඩ සිතුවිල්ල කියලයි මෙයා කියන්නේ. අත්‍යන්ත ලක්ෂණේ සිතුවිල්ල කියන්නේ පිනුදුනේ ඒක තමයි මිච්ඡා සතිය. ප්‍රඥාව නැති සතිය. ඒ බෝධිසත්වයෝ ළඟ තිබුණා වූ සතිය බුදුහාමුදුරන්ගේ සතිය එක නෙමෙයි බුදුහාමුදුරන්ගේ සතිය මොකද්ද සම්මා සතිය. සම්මා සතිය කියන්නේ මොකද්ද ප්‍රඥාව එකතු වුණා වූ සම්පජඤ්ඤේ එකතු වුණා වූ සති. අන්න සම්පජඤ්ඤාවට වශයෙන් පිටුනේ සම්පජඤ්ඤයෙන් බැලුවා නම් මොකද බලන්නේ? සම්පජඤ්ඤයෙන් බලන්නයි පිටුනේ ප්‍රඥාවෙන් බලනවා කියන එකයි. ප්‍රඥාවෙන් බැලුවා නම් මොකද බලන්නේ මේකේ? මේකෙ තිබෙනා වූ අර්ථයයි පිටුනේ බලන්නේ. අර්ථය කියන්නේ අර දීලා තියෙන අකුරු ටිකට තිබෙනා වූ විශේෂණ පදයේ අර්ථය නෙමෙයි මේක සකස්සුනා වූ ආකාරයේ අර්ථය කියන්නේ. අන්න සංස්කරණය කර බව දැන ගැනීමයි අර්ථය කියන්නේ. සංස්කරණය කර බැනීම දැනගත්තා. මොකද්ද සංස්කරණයේ ගුණේ? අකුරු ටිකයි සංස්කරණය වුනේ. අකුරු ටිකයි සකස්ුනේ අවිද්‍යා පත්‍යා සංස්කාර. අවිද්‍යා ප්‍රත්‍යා සංස්කාර අවිද්‍යා අප්‍රත්‍යා අසංස්කාර. අන්නේ අපිඳුනේ අවිද්‍යාව කියන මෙන්න මේ නොදන්න කම නිසා ඒ මොහොතේ මේක නැවත සකස් කළ දුන්න තමන්ට කවුරු විසින්ද අයෝනිසෝ මනසිකාරය ඔන්න පිනදුනි අයෝනිසෝ මනසිකාරය තේරුම් ගන්න හැබැයි ධර්මයේ ඉතාමත් ගැඹුරු අති ගැඹුරු තැනකට යාවේ සමාධි කණ්ඩවමි ඉන්න පිනදුන්ටත් අධි සමාධි කණ්ඩායමයටත් දැනට අනාගාමී වෙලා ඉන්න අයටත් පිනදුනි මේ ටික තේරෙන්නේ නැවතන මොකද තේරෙන්න කවදාරි දවසක උපාදානයේ තමන්ගෙන් බැහැර වෙන්න ඕන පිණිස උපාදානයේ බැහැර වෙන්න ඕන අන්නේකට දාලා තොරතුරුත් ඊයේ කමඩන් සාකච්ඡාව තුළම එක නෝන කෙනෙක් ආවා පසුවයි නෝන යෝජනා ප්‍රකාශ කරන්නේ මම මීට පෙර ඇවිල්ලා ස්වාමීන් වහන්සේගෙන් කමඩන් ගත්තා මෙහෙට ඇවිල්ලා මාස කිහිපයකට පෙර ඒ වෙලාවේදී ප්‍රකාශ කරා මම ඉන්නේ අනාගාමී මාර්ගයේ කියලා මුලදී ඇවිල්ලා පිණිසුනි පුංචි කමඩනක් දෙනවා පැහැදිලි අත්දැකීමක් තියෙන එතන හැබැයි එනෝන ගින්නර තියෙන තමයි ඉන්න මාර්ගය පෙන්නනවා ස්වාමින් වහන්සේට කලින් ඇවිල්ලා කියපු දේවල් පින්නෝදි එහෙම ප්‍රකට වෙලා තියෙන්නේ නැහැ මෙතන මෙයාවා මේ නෝන මේ විදිහට ඇගොරි කියලා පින්නෝදි ඒවත් ඉතින් තියෙනවා මේක මේ වෙනම ගබඩාවක් වෙන්න එපා ඒව වර්තා කරන ගබඩාවක් නෙවෙයි මේක ඉතින් අන්තිමට කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ මේ කමඩන යනකොට ඒ වෙලාවෙත් ස්කයිප් හරහා නෝන සම්බන්ධ වෙලා හිටියේ නැහැ හැබැයි ඒක යන අතරතුර එයා සම්බන්ධ වුණා සම්බන්ධ වෙන වෙලාවේදී මේක යම් කිසි ප්‍රමාණයකට ගිහිල්ලා එතෙන්දි මතුන අති ප්‍රබල ධර්ම කරුණු වගේක් හැබැයි මේ මොහොතේ ප්‍රකට වෙන්නේ මෙන්න මේක සම්බන්ධ කරන්නේ නැහැ. මෙන්න මේ කමඨාන බලන්න මේ පිනුදුන් ශ්‍රවණය කරන්න පුළුවන් අය මේක හතර දිනක් ඉන්න පිනුදුනි අවස්ථා හතරකින්. මේ තමන් ගිහිල්ලා ධානයගත වෙලා මීට පෙර සමත භාවනා කළා මේ මම යන්නේ බ්‍රහ්ම ලෝකේ නේද මේ සමතය තුළ හිටියොතින් ධානය තුළ හිටියොතින් මේ ධානයේ සුඛ විඳලා පින්නදුනි මේ සංසාරියේ දැක්ක නොන කෙනෙක් ඉන්න පින්නදුනි අලුතෙන්ම මේ භාවනාවට මෙහෙට ඇවිල්ලා තාම භාවනාව ආරම්භ වෙලා නැහැ ඒ නෝනගේ යෝනිසෝ මනසිකාරය පමණයි ආරම්භ වෙලා තියෙන්නේ අන්න ඒ නෝන ප්‍රකාශනයක් කරනවා ඒකත් YouTube එකේ තියෙනවා පින්නදුනි ඒකත් YouTube එකේ තියෙනවා ඒකත් වෙනම තියෙනවා මේ පින්නදුනි දැනගන්න මේ ධානයක තිබෙන්නා වූ අති භයානකකම පින්නදුනි
ධානයකේ ධාන සුඛය තුල මරුණු දින් තිබෙන්නා වූ අතිබානක වන කල්ප ගණන් ගිලා කල්ප 84000ක් දක්වා මේ ඉඳලා බ්‍රහ්ම ලෝකෙ බින්නදුනි ආයි අවීචිමාන නරක ආදීට බහින්න වෙනව නේද කියලා ඒ නෝන අත්දැකලා තියෙන බින්නදුනි මීට අවුරුදු ගානකට පෙර කොහේ හරි ආරණ සේනාසනෙට ගිහිල්ලා ඒ නෝන විස්තරයක් කියන්නේ හැබැයි කියනවා කිව්වම සතිය දුවන අතර වෙලා භාවනා කරා කියලා භාවනා කළා ලැබුණා වූ ධානය තුලින් ලැබුණා වූ අත්දැකීම ධානගත වෙලා තමන් ගියා අරූප ධාන වලට අරූප ධාන වලින් මට ලැබුණ වේලාවේ අත්දැකීම මම මෙතන මැරුණොත් යන්නේ බ්‍රහ්ම ලෝකෙටයි බ්‍රහ්ම ලෝකෙ ගියොත් කල්ප ගාන දුක් ඉඳලා ඉඳලා ආයි පල්ලෙහාට බහින්න වෙන කියලා පුදුමාකාර සංසාර බියක් දැකලා තියෙනවා මේ භාවනා කිරීමේ මූලික අරමුණ බිනුදුනි ඔන්න ඔය කායानुපස්සනාවෙන් කරන්නේ මේ තමන් ධානගත වෙලා නොදෙනුවත්ව මෙන්න මේ දිව්‍ය ලෝක යන බ්‍රහ්ම ලෝක යන තත්වයයි ඒකටයි පිනුදුනි ධානය කියලා කියන්නේ ඔය ධාන සියල්ල පිනුදුනි ලෞකිකයි ඌව තප්පරෙන් දෙකෙන් කැල්ල යන දේවල් ඌවයි ආර්ය භාවයක් නැහැ ඌවයි එහෙම නැත්තම් මේ ආර්ය මාර්ගයක් නැහැ ධාන වල පිනුදුනි මොනම තැනකවත් නැහැ සූත්‍ර පිටකේ කොහේ හරි සූත්‍රයක් තියෙනවනම් පෙන්වන්න කියන ඕනෑම කෙනෙකුට මේ පිනුදු වල බලන්න මුළු සූත්‍ර පිටකෙම අභිධර්මයේ තියෙන බලම් පිනුදුනි අභිධර්මයේ කියන්නේ සූත්‍ර පිටකේ නෙමෙයි මෙන්න මේ සූත්‍ර පිටකේ කොහෙවත් නැහැ පිනුදුනි ධාන ලෝකෝත්තරයි සියලු ධ්‍යාන ලෝකෝත්තරයි එහෙමනම් ධ්‍යාන ලෝකෝත්තරම පින්නදුනි මේ දේවදත්තත් ලෝකෝත්තරයි එහෙනම් දේවදත්ත අපාය යන ක්‍රමයක් නැහැ දේවදත්ත එහෙනම් මේ සඩ්ඩවිඥාති වුණ ධ්‍යාන විතර නෙමෙයි අද මේ ධ්‍යාන ගැනගෙන හාමුදුරුවන් නැති සඩ්ඩවිඥාති වුණ දේවදත්ත අපාය ගියේ පින්නදුනි මේක ලෝකෝත්තර නිසායි මේ ලෞකික නිසායි ලෝකෝත්තර නම් එහෙම වෙන්නේ නැහැ මොකද ආපව හැරෙන්නේ නැහැ එහෙනම් මෙන්න මේ ධ්‍යාන වල තිබෙනා බය නැකමත් ඒ තව නෝන කෙනෙක් පින්නු කරන පින්නෝනේ හැබැයි භාවනාව තාම පටන් ගන්න නැහැ මේ ක්‍රමයට තේ නෝන කියන මම මේ භාවනාව කරන්න පටන් ගන්න එක වෙලාවකදී පින්නෝනේ ආයි මේ නෝන ගිහිල්ලා ධානයේ නවත්තලා උඩ ගියාලු මාව විවිධාකාර අත්දැකීමක් ආවලු මම ආයි අමාරු වැටෙන්නේ යන්නේ කියලා මට බය වුණාලු සා ඊට පස්සේ මම භාවනා කරන්න නැහැලු ස්වාමින් වහන්සේ හමු වෙලා නැවත උපදේශයක් අරගෙන මම භාවනා කළ යුතු නිසා තමයි මං අදම ආවේ ස්වාමින් වහන්සේ හමු වෙන්න කියලා පින්නෝනේ අන්නේ නෝන ප්‍රකාශක ඒකත් කෙටියට දිනවා මේ YouTube ජාලේ මේ පිනුදුන් ඒකත් ශ්‍රවණය කළ බලන සංසාර බිය පිනුදුන් යොන්නෝකයි ධානගත වීමෙන් පිනුදුනේ සංසාර බිය දකි වෙන කොහෙන්වත් සංසාර බිය දකින්න බෑ ධානගත වෙන්නම් තමන්ගේ මේ යම්කිසි ප්‍රමාණයට අරමුණු ටික සංසිඳෙන්න ඕන සංසිඳෙනවා කියන්නේ පිනුදුන් ධානගත වෙනවා වචන අවශ්‍ය නැහැ ඊව දැනගෙන තව කල් යාවේ මේ පිනුදුන්ට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ධානගෙන වෙච්ච ධර්ම දේශනා ඇති ඕන තරම් ගිහිල්ලා බලන YouTube එකෙත් ඇති YouTube එකේ ඇති playlist වල ඊට අමතර සමාධි කණ්ඩායම් වලත් ඇති playlist වල ඊට අමතර web එකේ යන ධ්‍යාන කියලා මැති පින්නදුන් ධර්ම දේශනා අහන උට අහන්න පුළුවන් ඕනත. හැබැයි එකකින්වත් පින්නදුන් සංසාරයෙන් ඈතර වෙන්න බෑ. ඈතර වෙන්න විදර්ශනාව සිද්ධ වෙතුයි. අන්නේ විදර්ශනාව සිද්ධ වෙන්න අවශ්‍ය තොරතුරු පින්නදුන් ඊයොතින් මේ පින්නදුන් හතර දෙනා අතින් මේ සිද්ධ වුණා. ඒක ලෝකයට කියුණා විශාල බණක් පින්නදුන් මේ අහම්බයක් විදිහට ආවේ මේ ස්වාමීන් වහන්සේ කුටි ඉන්න බව දැනගෙන පිනදුන් ඇවිල්ලා පැය 3 මාර්ග පමණ ධර්මදේශනා මාලාවක් අනුශාසනාත් ගියා ඊක සාකච්ඡාත් ගියා ඔක්කොම තියෙන පිනදුනි අන්නේ ටික අහලා බලන්න ක්‍රමානුකූලව ඒ අර මේ පිනදුනි අදට ලැබිලා තිබෙනවා කාලය අවසන්ලා තිනවා දැන් පිනදුනි ක්‍රමානුකූල මාවතකට මේ පිනදුනි වැටෙනවා ඊයේ දිනේදී පැහැදිලිවම යෝනිසෝ මනසිකාරයේ පිළිබඳ තොරතුරු ලැබුණා අද ඒතකොට මේ පිනදුනි පැහැදිලිවම අත්‍යන්ත ලක්ෂණ පිළිබඳ තොරතුරු ලැබුණා ඒ සඳහා අවශ්‍ය සාක්ෂි සඳහා තමයි සියලු ධර්ම කරුණු මේ එකක්වත් පිනදුනි අල්ලගන්න තියෙන දේවල් නෙමෙයි මේ එකක්වත් මේ පිනදුනි විශ්වාස කළ යුතු දේවල් නෙමෙයි මේ සියල්ල මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාර පමණයි එහෙනම් මේවා සියල්ල වචන මානසිකාර විතරයි මේවා ඒ වටිනාකවන්නේ අකුර වල වටිනාකවන්නේ වචන වල වටිනාකවන්නේ පාවිච්චි කරන්න විතරයි තියෙන පිනදුනි පාරුව තියන්නේ ගමන යන මිසක් පාරුව තියන්නේ කරේ තියාගෙන නෙමෙයි ධර්මයේ කියන්නේ පාරුවක් පාරුවේ නැගලා යන පිනදුනි පාරුව කරේ තියාගන්න එපා අන්නේ ධර්මිකුයි මේ ඒ ධර්මයේ මේ පින්නදුනි විශ්වාස කරන්නේ නැහැ මේ දුන් දන්නවා මේ ස්වාමීන් වහන්සේ කියන එකම වචනයක්වත් මේ පින්නදුනි විශ්වාස කළ යුතු නැහැ මේ පින්නදුනි විශ්වාස කළ යුතු තමන්ගේ අත්දැකීම් පමණයි අත්දැකීමට අනුගත වෙලා පින්නදුනි ඒකට සාධුකාර දෙන්න තමන් සංසාරයෙන් ඉතරනේ වළක්වන්න මේ ලෝකේ මොනම මාරෙකුටවත් බෑ හැබැයි අත්දැකීමට නොයන භාවනාව ආරම්භ නොකරන මොනම කෙනෙක්වත් එතනට ගෙනිලා ඒ මාර්ගයට දාන්න මේ ලෝකේ මොන බුදු කෙනෙකුටවත් බෑ ඔන්න ඔය දෙක දැනගන්න පිළිඳුනි ඒ සඳහා මේ පිළිඳුනේ පැයකුත් විනාඩි 15ක පමණ කාලයක් තිස්සේ තමන්ගේ ප්‍රඥාව වර්ධනය වීම සඳහා පැයකුත් විනාඩි 15කට වැඩි කාලයක් තිස්සේ තමන්ගේ ප්‍රඥාව වර්ධනය වීම සඳහා මේ ධර්ම අනුශාසනාව සිදු වුණා ඒ සියල්ල තමන් තුළ
තමන්ගේ ජන්ති මහරා තමට ලැබුණා වූ කුසලය ඊහරා මේ සියලුම පින්තුඬ තම තමන්ගේ ප්‍රඥා වර්ධනය මහරා ලෝකයට ධර්ම දානයක් දුන්නා ඊහරා තම තමන්ගේ ධර්ම දානයේ බලයත් ඒ ප්‍රඥා බලයත් වලින් මේ සියලුම පින්තුඬුත් මේ පින්තුඬු මේ කාර්යයන් සඳහා උදව් උපකාර කරන්නා වූ මේ ස්වාමීන් වහන්සේට වැඩ වාසය කරන් මේ සුබ නිවස අපිලා දෙන ඒ පින්නත් පොළැතු සියලු දෙනාගේ මේ පින්තුඳුන්ගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.